සුබදවසක් වේවා සියලු දෙනාටම. එතකොට අද අපිට ඉස්සෙල්ලා මම මේ පීරි වලට යන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලා ගණන් ටිකක් හදලි මොරේ දා ඔක්කොම ටික අපිට එහෙම ගානට හදලි ඉවරයක් කරන්න බැරි වුණා ලෝකේ පාඩමේ. එතකොට මේ අද චුට්ටක් මේ ටයිම් එකත් එහෙම විසිරෙවි තිබ්බ දවසක් නේ. එතකොට මට ඒක ගෲප් එකේ දාන්න බැරි වුණා පළවෙනි දේ අද පටන් ගන්න 3ට කියලා කලින් ඊ අපි සාකච්ඡා කරගත්තා. ඒතර ආපු නැති වුණ එකේ පාර කන්ෆියුස් වෙන්නේදී අවුලන්නේ තියුන් කොහොම කන්ෆියුස් වෙන්නේ බෑ. ඒක පන්තියකට ආවෙ නැති වුණා. හරි ඒක වෙන වැඩි හිතන්න ඕනේ නැහැ. එතකොට අද බලමු පොඩ්ඩක් මේ කොහොමද මට එකපාර ටයිම් එක චුට්ටක් ඇඩ්ජස්ට් කරගන්න හැකියාවක් තිබ්බේ නැහැ. අද ලොකු වෙලාවක් ඇතුළත පන්තිය වෙන්නේ නැහැ. සාමාන්‍ය සුපුරුදු වෙලාව පනලා චූටි වෙලාවක් කරන්න වෙන්නේ. ඉරිදා දවස සාමාන්‍ය සුපුරුදු විදිහට අවුලක් නැහැ. එතකොට මේ සතියයි ඊළඟ සතියේ වගේ තමයි බ්‍රහස්පතින්දා කේස් එක වැටෙන්නේ. එතකොට ඊට පස්සේ සුබපණිවිඩේ තමයි ෆිසිකල් ක්ලාස් එතකොට පටන් ගන්නවා මේ මාසේ අග සතිය ඉඳන්. අද මේ සාකච්ඡා කරලා දැන් මේ ආවේ ගෙදර. එතකොට කැන්ටබ්බේගේ ආයත සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා ටයිම් එකත් ගතිගේ ආයත සුපුරුදු පරිදි ඉරිදා ටයිම් එකත් අර සාමාන්‍ය විදිහටම හම්බ වෙනවා. එතකොට ඔන්ලයින් ක්ලාස් එක වෙනම දවසක සුපුරුදු පරිදි යනවා. අපි ඒකට තාම දිනයක් සාකච්ඡා කරේ නැහැ. අපි ඒක වෙනම දිනයක සාකච්ඡා කරගමු. එතකොට එහෙම තමයි වෙන්නේ. එතකොට ඔන්ලයින් එකේ ආලෝකයේ දිගටම යන්නේ. එතකොට දැන් අර මේකේ දුරපාලත් වලින් මොකෙක් හරි එකේ සම්බන්ධ වෙලා ඉන්නවා එහෙමනම් උට අසාධාරණයක් නිහින්ද තමයි මම ආලෝකයේ දිගටම ඔන්ලයින් එකේ කරලා දාන්නේ. එතකොට ළඟපාත ඉන්නේ උන්ට බලන්නේ කොහොමද ඉතින් කුරුණේ වලට හරි කොහෙට හරි යන්නෙන්න පුළුවන්. හරි එතකොට එහෙමයි වෙන්නේ. සීන් එක ආපහු පාරක් අපිට මුණ ගැහෙන්න පුළුවන්. එතකොට එතකොට බලමු දැන් කණන් හදලා තියෙන විදිය අනුව මේ කියාවදම දැන් කන්ද වෙනවා. පුතේ ඒ දවස්වල එහෙම ගැහුවේ නැහැ. ඒ කියන්නේ අර මාල් සති කාලේ නේ කාලේ. ඒ කාලේ නිකන් ඔය ගන්න දෙයක් අතුගම හරි ඉතින් උඩ තියලා එහෙම හරි හොඳයි එහෙම කියලා කිව්වා. හරි දැන් එතකොට එහෙම ඒ කාලේ එය ඉවරයි. දැන් බලමු. හරි එතකොට ඔය හදපු ගණන් එහෙම ලස්සනට තියාගෙන ඉඳපන් ඒව එහෙමත් බලනවා. අපි යමු ආලෝකයේ ටියුට් එකට. එතකොට ටියුට් එක මේ ආලෝකයේ අපි දුන්නම ටියුට් එක දැම්මා. එතකොට ගෲප් එකේ ඇති එහෙම නැත්නම් මම ස්ක්‍රීන් එකේ දාන්නම්. හරි මේක තමයි තොර ටියුට් එක. ටියුට් එක එතකොට ගණන් හදලා ඇති කියලා මම හිතනවා. අඩුම තරමේ මේ ගණන් ආසාව තියෙන කෙනෙක් ඉතින් අර හදන්න කිව්ව ඔක්කොම ටික හදලා ඉවර වෙන්න ඕන. ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි මේ ප්‍රශ්න ටික අද निराකරණය කරගමු. හරි. එතකොට ඉස්සෙල්ලාම යනවා මම 1 2 3 4 එහෙම අවුලක් නැහැ. මම ඒ කියනවා මෙන්න මේ 5 වෙනි ප්‍රශ්නයට. අංක 5. හරි. කියවලා බලමු. හදලා එහෙම කොහොමද උත්තරේ තෙවන්න බලන්න. හදලා තියනවනේ. හරි එතකොට මම අද ලොකු වෙලාවක් ඒකට වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊගෙන ඔයාලට හදන්න කාලෙ හිම ලොකුට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ගිය සතියේ ඔය හදන්න පුළුවන් කියලා මෙතෙන් නම් හදපන් කියලානේ කියලා තිබ්බේ. සහ අද ආලෝකේ පාඩම කරනවා කියලා දන්නවා. එතකොට සියලුම කාරණා සම්පූර්ණයි. එතකොට හදාගෙන යන්න තියෙන්නේ. ඔය කියවන කියවන දේවල් ටික අපි ලියලා දාමු. එතකොට අපෙන් අහන්නේ B ට සාපේ අවසාන ප්‍රශ්නෙටම යමු. ප්‍රශ්න මොකක්ද අහන්නේ? B ට සාපේක්ෂව C මැද්දේ වර්තනාංකය. හරි ඒක එහෙනම් ඉස්සෙල්ලා ලියමු සංකේතාත්මකව. B ට සාපේක්ෂව C මැද්දේ වර්තනාංකය. ඒ කියන්නේ නිකම් මොකක් වගේද? මෙහෙම ලියන්න පුළුවන් නේ. B ට සාපේක්ෂව C ගේ වර්තනාංකය නම් B ගෙන් බෙදමු. හා ඕක තමයි අපෙන් අහන්නේ මොකද්ද කියලා. N C D වෙන්නේ හරි තොර ඔක අපිට දීලා තියනවා A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය 1.5 හරි ඒක නන් ලියාගමු A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය එහෙනම් N B බෙදීම N A නේද අර යට තියෙන එකට සාපේක්ෂව උඩ එකේ අගේ නේ කියවෙන්නේ එතකොට ඒකේ 1.5
එතකොට ඊළඟට කියනවා ඒ තුල ආලෝකයේ වේගය සී තුල ආලෝකයේ වේගයෙන් දශම නම ගුණයකි. හා ඒකත් එහෙනම් ලියාගමු. ඒ තුල ආලෝකයේ වේගය. ඒ කියන්නේ VA කියලා ගත්තොත් ඒක සී තුල ආලෝකයේ වේගය වගේ දශම නමයේ ගුණයක්. එහෙනම් සී තුල ආලෝකයේ වේගය VC කියලා ගත්තොත් මෙතන දශම නමයයි VC කියලා එන. ඔව්. හරි. එහෙනම් ওই ටයිප් එකට ලියලා දාන්න පුළුවන්. හරියටම උතර මේ මම পেපර් ක්ලාස් එක මේ මාසේ කරන්න හිටියට ඒක මම වලට පොරොන්දු වුණා නේ කරනවා කියලා. ඒ වුණාට ඒක චුට්ට බ්‍රේක් කරේ. ඒක ෆිසිකල් ක්ලාස් එකක් විදිහටමයි කරන්න වෙන්නේ. ඒක නිසා ඊට අමතරව අර ගයන් සර්ගෙන් මේ ළඟදී මම ඒක දැනට ගයන් සර් හොඳ උපක්‍රමයක් භාවිතා කරනවා කිව්වා. මේ මොකද්ද මොනවා DW හරි මොකක් හරි එකක් කරනවා ඉතින්. හා ඒ මොකක් හරි අන්නේ ටයිප් එකක් මාත් දෙනවා. ඒ සතියේකට ගණන් කීපයක් එහෙම পেපර් එකකට දාලා අපි ඒක ඔන්ලයින් හදාගෙන යනවා. পেපර් ක්ලාස් එක බොහෝ දුරට ෆිසිකල්ම යන්න පුළුවන්. හරි එතකොට සමහරට කැන්ටබ් එකේ ආයත ඔය කුරුණෑගල පැත්තේ පොඩි රෝමන් දාන්න එන්නත් පුළුවන් ගති කිට වගේ. හරි ඒක බලමු පස්සේ. එහෙනම් ඔය වගේ උමුල යන්න පුළුවන්. එහෙනම් දැන් අපිට ඕන මේකනේ. එහෙනම් අපි ඒක සෙට් කරගමු කොහොම හරි ගේමක් ගහලානේ. NB බෙදීම NA දන්නවා. හරි ඒක දැනගෙන හිටියට එතනින් මුකුත් කරගන්න විදියක් නැහැ නේ නේවා. මේකෙන් මුකුත් ලියන්න බැයිද? නිකන් පේනවද A හා C අතර නිකන් මොකක් හරි සම්බන්ධයක් තියෙනු වේග අතර. එතකොට මතක් වෙන්න ඕනේ නිකන් වේග අතර සම්බන්ධය ඔය වගේ නම් නිකන් මේ ප්‍රකාශනය ගත්තොත් මොකක් හරි ගේමකට සෙට් වෙන්න පුළුවන් නේ. නිරපේක්ෂ වර්තනාංකය කියලා කියන්නේ රික්තේ තුලදී ආලෝකයේ වේගය බෙදීම මාධ්‍ය තුලදී ආලෝකයේ වේගය නේද? එහෙනම් මං ෂේප් එකේ මෙහෙම ලියන්නද? ඔය NA බෙදීම NC වගේ නිකන් ජොලියට ලියනවා NA බෙදීම NC. හා මොකද නිකන් අතන වේග සීන් එකක් සෙට් වෙනවා කියලා තේරෙනවා ඒකින්. හරි NA බෙදීම NC ලියනවා නම් ලියන්න බැරි කමක් නැහැ මේකේ. කොහොමද ලියන්නේ? මෙන්න මේක අපිට ලියන්න පුළුවන් නේ මේ නියතයක්. එතකොට නිරපේක්ෂ වර්තනාංකයේ මාධ්‍ය තුල වේගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි නේද? හා එතකොට අපි ලියන්න දන්න කෙටි ක්‍රමයෙන් ලියමු. NA බෙදීම NC. හා මේ පැත්තේ ලියන්න පුළුවන් එහෙනම් VC බෙදීම VA කියමු. හරියන්න අකුරු මාරු කරා. මෙතන A බෙදීම C මෙතන C බෙදීම. හරිනේ. ප්‍රතිලෝම සීන් එකකින්ද. දැන් එහෙනම් මේක ලියන්න පුළුවන් නේද? VC බෙදීම VA. හා එහෙනම් VA මෙතෙන්ද ගන්න. එතකොට අන්න VC බෙදීම VA කියලා එන්නේ මේක මේ පැත්තට આવුත් 1 බෙදීම 0.9. ආ එහෙනම් මේක වෙනුවට මට ලියන්න පුළුවන්. එතකොට NC බෙදීම NA සමාන වෙනවා 1 බෙදීම 0.9 එකට. හරි එතනින් අන්න ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් ආවා නේ. හා දැන් එහෙනම් අපි මෙහෙම කරගමු. අපිට එහෙනම් NC බෙදීම NB NC බෙදීම NB වලට සෙට් වෙන්න පුළුවන්. මෙතන මෙහෙම සම්බන්ධයක්ත් තියෙනවා. නිකමට මෙහෙම ලියන්න. මට NC බෙදීම NB ලියන්න පුළුවන් නේද? මේ වගේ NC බෙදීම NA වැඩි කිරීම NA බෙදීම NB කියලා වැරද්දක් තියෙනවද බලමු. මම අතින් උඩටත් NA එකක් දුන්නා යටටත් NA එකක් දුන්නා. අවුලක් නැහැ. දැන් ආපහු මේකට මේ කපලා දාපු ගම NC බෙදීම NB කියලා එනවා. දැන් එහෙම කපලා ඒක ලියන්න එපා බා. ඒතොර ආපහු හිටපු තැනටම එනවා. හා. එහෙම ඇති. හා දැන් මේක ලියන්න බැයිද මේ? NC බෙදීම NA මෙතන තියෙනවා. ඒක 1 බෙදීම 0.9ක්. ඊට පස්සේ NA බෙදීම NB මේකෙන් ගන්න පුළුවන් නේ. NB බෙදීම NA කියන්නේ 1.25 නම් මේක උඩයට මාරු කරොත් මේ පැත්තත් මාරු කරා නම් වැඩේ හරිනේ. ආ එහෙනම් NA බෙදීම NB කියලා කියන්නේ 1 බෙදීම 1.25. තේරුණාද? දැන් එහෙනම් මේක අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේකේ දශම ස්ථාන ටික අයින් කරන්න උඩ යටයි 1000න් ගුණ කරන්න. ඒතර උඩ 1000ක් වෙනවා. යට මේකේ දශම තිත නැති වෙනවා. මේකෙන් දශම තිත නැති වෙනවා 125. එතකොට මේක 25න් බෙදන්න පුළුවන්. මෙතන 25 ඒව තියෙනවා 5ක්. මෙතන 25 ඒව තියෙනවා 40ක්. නේ. මෙච්චර ගේමක් ගහන්න වෙන්නේ බෑ. 125ට කෙලින්ම එකයි. 18 තියෙන 8ක් 18 8යි කියලා කපලා ගන්න පුළුවන්. හරි එහෙනම් අන්න වර්තනං කියනවා 8 බෙදීම 9ක් කියලා. 8 බෙදීම 9. හරි ඔන්න වර්තනං කිය.
බීට සාපේක්ෂව සීමාද්‍ය වර්තනාංකය කොහොම ගන්නවද? හරි. ඒතොර ඒක අර දත්ත ටික ගානට මේ අපි නිකන් මොකද්ද ඒකට කියන්නේ අර දත්ත ටික ගානට එහා මෙහා කරකවා ගන්න තියෙන්න ඕන හැකියාව විතරයි ඒකේ ඕන. අර දීලා තියෙන ටිකෙන් ඕන ටික ඕන විදියට හදා ගන්න දෙයි. හරි ඊට පස්සේ අනිත් ඔය ෂේප් ගණන් ටික මම හදන්න තව දවසක් තියන්න ඉතුරු අර දඩබඩ ගණන් ටික විතරයි මම හදාගෙන යන බලාපොරොත්තු වුණා. ඊට පස්සේ අපි යමු අපි ගිය සතියේ නම් මේ වගේ ගණක් ඇදුව අවුලක් නැහැ. මේකත් හදමු 15. හරි හදලා තියෙනවා නම් උත්තරේ වන්න බලන්න. තරිඳුගේ උත්තරය හරි. හසිනිගේ උත්තරයත් හරි. චන්දිමාල්ගේ උත්තරය හරි. සුමීරගේ උත්තරය හරි. හරි. එහෙනම් බලමු. දැන් ඒක අපි ගිය සතියේ හැදුව විදිහට දඩ අමාරු ගානක් පාවිච්චි කරන අමාරු කියන්නේ අර සංකේතාත්මකවත් හැදුවා. හරි ඒ වගේම ඉතින් මේකේ කෝණ වලින් හදා ගන්න තියෙනවා. එතකොට අපි යමු එහෙනම් ඒ කෝණ ටික ඉස්සෙල්ලා ලකුණු කරගන්න. තොරෝගේ ගානේ කියවන විදිහට වාතයෙන් ඉඳන් තමයි එන්නේ ආලෝක කිරණය. ඒක එතකොට ඔය අතුරු මුහුණතේ වැදිලා අංශක 60ක පතන කෝණයක් හදනවා කියලා කියන්නේ. එතකොට අංශික පරාවර්තනය හා වර්තනයේට භාජනය වෙන කිරණ අතර කෝණේ අංශක අනුව. ආ මේකනේ අංශික වර්තනය. ඒ කියන්නේ පාර්ශ්වික පරාවර්තනය. ඒ නම් දෙක සමානයි. ඒකත් එක්ක මෙන්න මේ වර්ධනය වෙන කිරණේ හදන කෝණය තමයි අංශක අනුවක් කියලා කියන්නේ. එතකොට මේ කෝණය 60යි නම් පරාවර්තන නියමවලට අනුව මේ කෝණය 60ක් වෙනවා. එතකොට මෙතන තියෙන අංශක 90. එතකොට 60යි 90යි එතන 150ක් වෙනවා. මේ කෝණය එහෙනම් අංශක 30ක් වෙන්න ඕන. හරි. එහෙම ගත්තනම් හරි. දැන් එහෙනම් අපි ඔකට ස්නෙල් දාමු. තොර වාතයේ වර්තනාංකය ඒකයි. ඒක ලියන්න මරු ක්‍රමයක් කිව්වනේ. අමාද්යයේ වර්තනාංකය ගනි. ඒක ගුණ කරපන්.
ඒ මාධ්‍යයේදී අභිලම්බයත් එක්ක කිරණය හදන කෝණය සයින් නගේ හා සයින් 60 සයින් 60 සමානයි මේ මාධ්‍යයට යමු හා ඒ මාධ්‍ය වර්තනාංක n කියලා හිතමු වැඩි කිරීම ඒ මාධ්‍යයේදී අභිලම්බයත් එක්ක කිරණය හදන කෝණය සයින් නගේ හා එහෙනම් එතන සයින් 30 හරියනම් මෙතන එකෙන් වැඩන්නේ සයින් 60 කියන්නේ මූල තුන බෙදීම දෙකක් මෙතන n වැඩි කිරීම සයින් 30 කියන්නේ භාගයක් ක්‍රමයකට මේ කැපිලා යනවා අන්න n සමානයි කියලා එනවා මූල තුනක් හරි උන වර්තනාංකය මූල තුනක් තුන්වෙනි උත්තරය හරි ඊට පස්සේ යමු 17 14 अरे काविंद्य के उत्तरे हरे तो बसे निदांग के उत्तरे अथरे හරි ඒක තොර ටිකක් තරකානුකූල ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉලක්කම් හරබයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒතොර ඒකේ කියනවා දිග 1 මීටර වෙච්ච සිරස් රිටක එක්කෙනවරක් ওই විශාල ජල තටාකයක ගිල්ලලා තියෙනවා කියලා කියනවා. එතකොට ඒක ওই රූපේ පෙන්නලා තියෙන විදිහට එක අර්ධයක් ජලයේ ගිල්ල තියෙනවා කියනවා. අනිත් අර්ධය ජලයෙන් පිට තමයි තියෙනවා කියලා කියන්නේ. ආ එතකොට අන්න ඔය කියන අවස්ථාවේදී එහෙනම් මේ උස අපිට කියන්න පුළුවන් නේ මේ කෑල්ල මීටර් 1යි ඊට පස්සේ මේ කෑල්ල මීටර් 1යි හරියටම භාගයක් ඉදලා භාගයක් උඩ තියෙන එතකොට ආලෝක කිරණ පතනය වෙනවා කියලා කියන්නේ ওই රූපේ පෙන්වලා තියෙනවා මෙන්න මෙහෙම 30° 45° කෝණයක් හදමින් තමයි ආලෝක කිරණ පතනය වෙන්නේ ඔය වගේ
එතකොට දැන් මේ තියෙන්නේ වාතය. මේ තියෙන්නේ ජලය. දැන් හිතන්න ඕතන ජලය තිබ්බේ නැහැ කියලා. ඒ කියන්නේ මේකේ මෙහෙම ජලය නැහැ. එහෙම ජලය තිබ්බේ නැත්තම් දැන් ආලෝක කිරණ සූර්යයා ගිනගෙන ආලෝක කිරණ මේ වගේ හැමතැනම වැටෙනව නේද? ඔය වගේ මේ හැමතැනම එහෙනම් ඔහොම වදිනවා. හැබැයි විශේෂත්වය තමයි මෙහෙ වදින ආලෝක කිරණ කොහොමත් මෙහෙට එන්න පුළුවන්. දැන් අපි හිතමු ජලය නැහැ කියලා. ඒතොර ජලය තිබ්බේ නැත්තම් මේක මෙන්න මෙතන ඇවිල්ලා වදිනවා. ඒතොර මෙහෙ තියෙන එකත් අනිවාර්යෙන් මෙහෙ වදිනවා. මේ ටික නම් කොහොමත් වෙනවනේ. එහෙම වදිනවා. එහෙම වුණා නම් දැන් මේ ටිකේ එළිය තියෙනවනේ. දැන් සූර්ය කිරණ ඇවිල්ලා වදිනවා කියන්නේ ඒ හරිය ආලෝකයේ තියෙනවා. හැබැයි මෙන්න මේ වදින සූර්ය කිරණ ටික මේ කණුව මගින් බ්ලොක් වෙනවනේ. ඒක නිසා අපිට මෙන්න මේ ප්‍රදේශයේ හැවනැල්ලක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ජලය තිබ්බේ නැත්තම්. එතකොට පේනවාද නිකන් ත්‍රිකෝණමිතියට අනුව මේකේ මේ කෝණය මෙතන අන්ද ගණුවක්නේ. මේක 45 නම් මෙතනත් 45යි. එතකොට මෙතන කෝණයත් 45යි. එතකොට ත්‍රිකෝණී මේ ස්ථානයේ 45 45 මේක අර සමදීපාද ඍජුකෝණී ත්‍රිකෝණය. එහෙනම් මෙතන මීටර 2යි නම් එහෙනම් මෙන්න මේ දිගත් මීටර 2ක් වෙන්න ඕනේ. හරි නේද? එතන ජලය තිබෙම නැත්නම් ආලෝක කිරණේ දශමයක්වත් හැරෙන්නේ නැහැ. අනන හැරෙන්නේ නැත්නම් කෙලිම ඇවිල්ලා මෙතන වදින්න ඕනේ. හැබැයි දැන් අපි ඇත්තටම වෙන සංසිද්ධිය හිතලා බලමු. මෙතන අභිලම්බයක් යන්දොත් එහෙම අනිවාර්යෙන් මේ ආලෝක කිරණේ යන්නේ විරල මාධ්‍යයේ සිට ගහන මාධ්‍යය. විරල සිට ගහනට. එහෙනම් මොකද වෙන්න ඕනේ? අභිලම්බයේ දෙසට හැරෙනවා. අන්න අභිලම්බයේ දෙසට හැරෙනවා නම්, ඒතර මේ අභිලම්බය මේ වගේ තමයි දැන් ආලෝක කිරණය. ඒතර මේ වගේ තැනක තමයි වදින්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශයේ ආලෝක කිරණ වදිනවනේ. ඒ කොහෙන් එනේවද? මේ මේනේ වැටි තරම් තියෙන ඒවා මෙහෙම වදිනවා. මෙහෙම වදිනවා. එහෙනම් මේ ටිකේ එළිය තියෙනවා. එහෙනම් අන්න හෙවණැල්ල තියෙන්නේ මෙන්න මේ කියන ප්‍රදේශේ. ওই ටිකේ හෙවණැල්ල තියෙනවා. ඇයි ඒ ටිකේ ආලෝක කිරණ වදින්නේ නැහැ? පැහැදිලිද? ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ හෙවණැල්ල දිග මේ මීටර 2කට වඩා අනිවාර්යෙන් අඩු වර්ගයක් වෙන්න ඕන. ඒ වගේම කවදාවත් ආලෝක කිරණේ මේ මෙහෙම වැදිලා කෙලින්ම මෙහෙම යන්නේ නැහැ. කෙලින්ම මේ යණ්ඩාපරික මේ අභිලම්බය ඔස්සේ යන්නේ. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මෙතෙන්ට මෙහෙන් තමයි ආලෝක කිරණේ වදින්නේ. ඒක නිසා අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් ඔය හෙවණැල්ල දිග මේ 1 මීටර. මේ කැල්ල මීටර 1ක් නේද? ඒක කොහොමද කියන්නේ? මෙතන තියෙන්නේ සමදීපාද ඍජුකෝණී ත්‍රිකෝණය. ඒතොර මේක මීටර 1ක් නම් මේ තියෙන්නේ මීටර 1ක්ම තමයි. එහෙනම් අන්න මේ කැල්ලත් මීටර 1ක්. එහෙනම් අන්න ෂුවර් එකටම මීටර 1කට වඩා වැඩි වෙන්නත් ඕනේ. එහෙනම් අන්න ওই රිටේ ඡායාව මේ 2 මීටර සහ 1 මීටර අතර අගයක තියෙන්න ඕන. හරි, එහෙනම් උත්තරේ වෙන්නේ 1 හා 2 අතර වේ කියලා. හරි. හරි, ඊට පස්සේ අපි යමු 19ට. 19.
හරි හදලා තියනවා නම් කවුරු හරි උත්තරේ එමු බලන්න. එතකොට ඒක ජනිත්ගේ හරි සඳුමල්ගේ හරි ඊට පස්සේ දනුකගේ හරි ඊට පස්සේ හංසනීගේ හරි ඒකට උත්තරවල තියෙන හැමෝගේම කෙටිගේ උත්තර හරි ඒවල දෙන අය හරි අනිත් අය පොඩි සපෝට් එකක් ඕන. ඒතර ඕකේ කියන්නේ මේ ඒ රූපේ හිස් භාජනයක් වෙනවා තියෙන්නේ. එතකොට ඒ හිස් භාජනේ ඔය තියෙන විදියට මෙතනින් බලපුවම ඒ භාජනේ මේ එහා පැත්තේ මුල්ල පේනවා කියලා කියනවා. හරි. එතකොට මේ උස සිම්පල් ලෙච් මේ දුර 2r කියලා වෙන්නවා. එතකොට ඊළඟ අවස්ථාවේදී කියන්නේ එහෙමම බලාගෙන ඉඳී. ඒ කියන්නේ බලාගෙන ඉන්න විදිහ වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇහැ තිබ්බ තැන එහෙමම තමයි. ඒකේ කිසිම වෙනස්කමක් නැහැ. එහෙම ඉන්න ගමන් මේකට සම්පූර්ණයෙන් පිරුණකන් තෙල් ජාතිය පුරවනවලු. එහෙම නිකන් ද්‍රවයක්, පැහැදිලි ද්‍රවයක්. ජලය කියලා හිතමු. ජලය වගේ මේකට පුරවනවලු. දැන් මේකේ ජලය තියෙනවා. එතකොට අන්න මේ ආලෝක කිරණේ වර්තනයකට ලක් වෙනවා. ඒක නිසා දැන් අර ඇහැට යන ආලෝක කිරණය මෙතනින් එන එක නෙමෙයිලු, කෙලින්ම මේ භාජනයේ මැද්දෙන් එන එකලු. ඒක නිසා ඇහැට පේන්නේ මේ භාජනයේ මැදලු, හරිමද පේනවා. දැන් ඒකනේ ආලෝක කිරණය මේ එන තැනනේ ඇහැට පේන්නේ. මෙතනදී මේ මුල්ල පේනවා. මෙතනදී පේන්නේ මේ මෙතන තියෙන ආලෝක කිරණය ඔහොම ගිහිල්ලා හැරිලා යනවා. එතකොට අන්න මෙතන පේනවා. එතකොට අපේම වර්තනාංකය අහනවා නම් අපිට ඕකෙත් ස්නෙල් නියමයට යන්න පුළුවන්. එතකොට ස්නෙල් නියමයට යනකොට මේ තියෙන්නේ වාතය. එතකොට වාතයේ වර්තනාංකය එකක්. හා මේ තමයි අදාළ ද්‍රවය. මේ ද්‍රවයේ වර්තනාංකය n කියලා හිතමු. හා දැන් වර්තනයේ තියෙන දැන ඉස්සෙල්ලම කරන්න ඕනේ අභිලම්බය ඇඳගෙන පතන සහ වර්තන කෝණ ලකුණු කරගන්න ඕනේ. එහෙනම් එතන හරියට අභිලම්බය ඇඳලා පතන සහ වර්තන කෝණ ලකුණු කරගන්න.
හසිනිගේ උත්තරය හරි ඒ උත්තර දෙකෙන් දෙකක් කියලා දෙන එකෙන් අවසානට උත්තරය හරි ලකුණු කරගත්තද කෝණේ සහ අභිලම්භය තොර ඉස්සෙල්ලා අභිලම්භය ලකුණු කරගන්න ඕනේ මෙන්න ඒ අදාළ ද්‍රව්‍ය මේ වාතය ඒ දෙක වෙන් කරන්නේ මේ අතුරු මූණතෙන් එහෙනම් ඒ අතුරු මූණතට අපි අඳින්න ඕනේ ලම්බකයක් එහෙනම් මෙතන ලම්බකේ වෙන්නේ අපිට මෙන්න මෙහෙම අඳින්න වෙනවා ඕක තමයි අභිලම්භය එතකොට මේ තියෙන්නේ එක කෝණයක් මම ඒක මොකක් හරි ගමන් මේක i කියලා හිතන්න එතකොට මේ තියෙන්නේ අභිලම්භයම තමයි භාජනයේ බිත්තිය නිකන් අභිලම්භය වගේ තියෙනවා එහෙම ගමු හරි එතකොට අන්න මේ කෝණය තමයි අනිත් කෝණය ඒක r කියලා හිතමු ඔය වගේ එතකොට මේකේ මේ දුර r හරි මෙද කියන්නේ එතකොට මේක ඇරලා r වෙන්න බෑනේ එච්චුස ඔය වගේ තියෙනවා දැන් එහෙනම් අපි ඔකට ස්නෙල් දාමු එතකොට ස්නෙල් දාද්දි මේ වර්තනයේ ස්නෙල් ලියන්න යන එතකොට වාතයේ වර්තන අංකය එකයි එහෙනම් වාතයේ වර්තන අංකය එක වැඩි කිරීම මෙතන කෝණයේ අගය i එහෙනම් එතන sin නයි සමානයි මේ මාධ්‍ය වර්තන අංකය n වැඩි කිරීම මෙතන අභිලම්භයත් එක්ක හදන කෝණේ r එහෙනම් sin r ඒක දිව තේරුණා සාමාන්‍ය ස්නෙල් ලියමේ දැම්මේ දැන් sin i සහ sin r මේ ත්‍රිකෝණමිතිය භාවිත කරලා හොයාගන්න වෙනවා එහෙනම් බලමු මෙහෙම මේ චූටි ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ චූටි එක එකපාරින් බලාගෙන දෙතුන් පාර කරන්න යන්නේ නැහැ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් අපිට පුළුවන් පයිතගරස් ප්‍රමේයය දාලා මෙන්න මේ පාදය මොකද්ද කියලා ලියන්න මේ පාදය මේ බද්ධ පාද දෙක නේද ඉතින් උන් දෙන්නගේ වර්ගමූල එකතුයි වර්ගමූලය එකම ඒකනේ පයිතගරස් කියන්නේ එහෙනම් මෙතන h වර්ගයේ තියෙනවා h වර්ගය ධන මේ කැපිටල් r හා එහෙනම් කැපිටල් r ගේ වර්ගය ඒ සම්පූර්ණයේ වර්ගමූලය කොහොමද ලියන්න පුළුවන් එතකොට මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේක ඒක ගත්තොත් ආපහු අපිට පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් දාලා කඩිර හොයාගන්න පුළුවන් නේ එතකොට ඒක මොකක්ද දෙන්න ඕන ඒක ලියන්න පුළුවන් මේක ආපහු h වර්ගයම තමයි h වර්ගය ධන මෙතන 2r නේ එතකොට 2r ගේ වර්ගය කියන්නේ 4r වර්ගය 4r වර්ගය ඒකේ වර්ගමූල කොහොමද යන මොකද හරි දැන් ඉතින් sin i sin r වෙන්න ඕකේ tan i cos i ඕන එකේ මලක් ලියන්න පුළුවන් හා එහෙනම් මේකට ආදේශ කරමු එහෙනම් එක වැඩි කිරීම sin i කියලා කියන්නේ මෙතන i කෝණය තියෙනවා එතකොට ප්‍රතිමුඛ කෝණවලින් මෙන්න මේ කෝණය i වෙනව නේද මේ ලොකු කෝණය ප්‍රතිමුඛ කෝණය එතකොට දැන් ඒවා අවබෝධය තියෙන්න ඕනේ දැන් ප්‍රකාශ ජ්‍යාමිති විද්‍යාව කියලා නේ කිව්වේ. එතකොට ජ්‍යාමිතිය තියෙනවා කියලා කිව්වන් ජ්‍යාමිති නැත්නම් ගොම්පාට් වෙනවනේ නම. ජ්‍යාමිතිය තියෙනවා. හරි එහෙනම් අන්න ප්‍රතිමුඛ කෝණ. එතකොට sin i ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. එහෙමද මම ලියන්නේ sin i නෑ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා. අයනම් සම්මුඛ පාදයේ කියන්නේ 2i r. මේ කෝණයේ ගාවට ගියපුවම සම්මුඛ පාදේ. මේ 2i r කියන්නේ මෙන්න මේක හරි. දෙකයි හා සම්මුඛ පාදයේ බෙදීම කර්ණය හා කර්ණය අතන ලියලා තියෙනවා h වර්ගයේ ධන 4i r වර්ගයේ වර්ගමූලය සමාන වෙන්න ඕනේ n වැඩි කිරීම sin r හා මෙතන කෝණය ලිවොත් සම්මුඛ පාදය බෙදීම කර්ණය හා සම්මුඛ පාදය කියන්නේ කැපිටල් r බෙදීම කර්ණය තියෙනවා මෙතන ඒ h වර්ගයේ ධන කැපිටල් r වර්ගයේ ඒකේ වර්ගමූලය හා කොහොමද ලියන්න ඕනේ දැන් එහෙනම් මෙතන මේ r එකට මෙතන r එක කපලා දාන්න පුළුවන් මේක මේ පැත්තට ගිය එකෙන් වැඩක් නැහැ එහෙනම් අන්න අපිට n ගන්න පුළුවන් n සමානයි මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා තනි වර්ගමූල එකක් ඇතුලේ ලියන්න පුළුවන් මේක මේ පැත්තට ආවම ඉරෙන් උඩ තියෙයි ඒ කියන්නේ h වර්ගය ධන r වර්ගය බෙදීම මෙතන ඉරෙන් යට තියෙනවා h වර්ගය ධන 4i r වර්ගය හරි ඔන්න වර්තන අංකයේ ඒ අදාළ ද්‍රවයේ හරි එතකොට
ඒකට උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. හොර දෙවෙනි උත්තරේ තමයි හැමෝම වගේ වෙලා තියෙන්නේ. හරි ඒක හරි. ඊට පස්සේ අපි දා 20 හැදුවා. 21 උලක් නේ නෝට් එකේ අපි කතා කරලා තියෙන ගැටේ හදා ගන්න පුළුවන්. 22 23 අපි බලමු 23. තරිඳුගේ උත්තරය හරි. ඒක
හරි අතිනුත්‍රේ වැරද්දක් තියෙනවා आलोक किरण गमन किरण विधि हेरण विधि अनुतम सल की मतलब रूपे पेनलाने गण भित्ति सहित कुहर वीद्रूपेस्मया वर्तनांके म्यूजी वेच द्रव्य हदरदीनों पी क्यू एक आलोक किरण एक आलोक किरण एकम संख्या पाठ हर इतिंग एवगे गोट एक वगे रूपे पेनलाधीनो मे मून तक मतरो पतने वेनो इट पास मेतरी पास आलोक किरण हेरण विधि पेनला वीधुर तर मेतन मे अभिलंबे पेनलाधीनो मेघ मेवाग्यों पर हेरण एक अभिलंबे दिशने हर इतना रूपे के लिए सामांतर मे तिरस्वे हेरलाधीन गीतो एक मगदेन मे मेहमे अद्दि अभिलंबे दिशट हेरला එතකොට අබිලම්බේ දෙසට හැරෙනවා කියලා කියන්නේ මේ තියෙන්නේ වාතයනේ. එතකොට මේ වාතය නම් මේ මියුජී කියන්නේ වීදුරු හරි එහෙනම්. මොකද විරල සිට ගහනට යද්දි තමයි අබිලම්බේ දෙසට හැරෙන්නේ. ඒක හරි. හා ඊට පස්සේ කියනවා ඔය වීදුරු පෘෂ්ඨයේ මත පතනේනේ නිර්ගත කිරණේ x y සහ z දිශා ඔස්සේ පිළිවෙලින් ගමන් කරවීමට. එන අවස්ථා තුනක් ගැන කියන්නේ. एक पारवल यवांड म्यू वर्तनांक सहित पारदृश्य थरल मगे फिलवेडीन पुहरे वेन वेनम पिवीय युक्त आने मेमेक पुरवणमा एक वर्तनांक दिए वगे हरे हाँ एहनांगे अवस्था वेदी अभी एक अवस्था वर्तन बदलमा अहे हरे अवस्था वर्तनांक बल आलोक किरणे हेरेन्ने मने एहेमम यन्ना मेतन मार्गदिरिके वेनसक्ति एन्न बै नेद एहेनम् अनिवार्यं ඔය y අවස්ථාවේදී පුරවන ද්‍රව්‍යයේ වර්තනාංකය මියු g වලටම සමාන වෙන්න ඕන. කොහොම නම් හරි. නේද? එතකොට නේ හැරෙන්නේ නැත්තේ. ඊට පස්සේ අර මෙතනදී වර්තනයක් පෙන්වලා තියෙන z ගැනත් අපිට හොඳට කියන්න පුළුවන්. ඒ තමයි z මේ පැත්තට හැරිලා තියෙන්නේ. එහෙනම් අභිලම්බේ දෙසටනේ. දැන් මෙතන වර්තනයේදී මේක යන්නා මෙහෙට අභිලම්බේ දෙසට හැරිලා. z අවස්ථාව අන්න අබිලම්බේ දෙසට හැරෙනවා නම් මේ වීදුරු සිට මේකට යද්දි එතකොට අබිලම්බේ දෙසට වෙන්න නම් මේ ඇතුලේ පුරවලා තියෙන ගහන ද්‍රව්‍යය ඒ කියන්නේ මේ වීදුරු වලටත් වඩා වැඩි වර්තනාංකයක් වෙන්න ඕනේ ආ එහෙනම් අන්න අනිවාර්යෙන් මේ ඉසෙන්ඩ අවස්ථාවේ මියු මියු ජීටත් වඩා විශාල වෙන්න ඕන කොහොමද දන්න බුදු නේ දැන් එහෙනම් අපි ඒ වගේ අවස්ථා ටික ඉස්සෙල්ලා බලමුද फलविनी उत्तर फलविनी हरिने म्यू समान म्यूजी एक हरी दैन ट ඊට පස්සේ මෙන්න මේක හරි. තුන් වෙනි උත්තරේ. ඕක හරි. මියු සමානයි මියු ජී කියලා මේ මෙතන තියෙනවා. y අවස්ථාව. අනිත් ඒවා වැරදි. අය විවාදයක් නැහැ. කෙලින් මේ ටික අයින් කරන්න පුළුවන්.
හරි. එතකොට ඒ උත්තර දෙකෙනුත් ඔය එකයි තුනයි උත්තර දෙකෙන් මෙතෙන්ද කියපුවාම පේනවා අර ඉසෙන්ඩ අවස්ථාවේ මියු විශාලයි මියු ජී. හා ඒ කියන්නේ එහෙනම් එහෙම තියෙන්නේ මොකද්ද? හා මෙන්න මේ කියන පළවෙනි උත්තරය විතරයි. එතකොට අපිට x කියන අවස්ථාව වැඩක්වත් වුණාද? නැහැ කිසිම වැඩක් වුණේ නැහැ. හැබැයි යන්න ඒ අවස්ථාවේ මියු කුඩයි මියු ජී කියලා පෙන්වලා තියෙන එක හරිද? හරි. නිකන් මෙතනින් පස්සේ මේ ගහනවල ඉඳන් විරලවලට යද්දි අභිලම්බෙන් ඉවතර හැරිලා වගේනේ. හා එහෙනම් ඒ අවස්ථාවේ මේක ගහන මේක විරල වෙන්න ඕන. හා එහෙනම් මේ මියු ජීට වඩා අඩු වර්තනාංකයකින් පුරවලා දෙන්න ඕන. හා ඒක නිසා මෙහෙම දන්න පුළුවන්. ඇයි මම එතකොට කලින් මේකට ගියේ නැත්තේ? ඒකට හේතුව නිකන් එතන පේනවද පොඩි සමාන්තර ගතියකුත්. නිකන් මේකයි මේකයි සමාන්තරයි වගේ. එහෙම වුණොත් කාට හරි කියන්න පුළුවන් මේ මේ තියෙන්නේ වාතය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මියු එකට සමාන වෙනවා කියන්නත් පුළුවන්. ඒතර මෙහෙම තිබ්බත් හරි. ඒතර එතන අර දෝලණය වීමක් තියෙනවා. ඒකයි මම ඒකට ගියේ නැත්තේ. අර නිශ්චිතවම අපිට කියන්න පුළුවන් මේ උත්තර දෙක ගැන. හා ඒක නිසා එතන අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ පළවෙනි උත්තරය. මොකද අනිත් ඒවා කොහොමවත් වැරදීනේ. ඒක නිසා. හරි. ඊට පස්සේ එතකොට ඔය හතර එහෙම වෙලා තියෙන උත්තර වැරදි එක හරි. ඊළඟට යම් 24.
ඒක එතකොට හසිනිගේ උත්තරේ මට හරියට උත්තරේ නම් මතක නෑ එතන ඒක ඒක තමයි හරි ඊට පස්සේ පරිදිම උත්තරේ හරි ඊට පස්සේ කුෂාන්ගේ උත්තරේ හරි හරි එතකොට ඒකේ බලමු එතකොට ඒකේ කියන්නේ අපිට ඔය ඒකවර්ණ ආලෝක කිරණයක් මේ ඝනක දෙකක් සමාන ඝනකන්දු යනවලු පළමු ඝනකේ වර්තනාංකයේ 1.5ක් වන x ද්‍රව්‍යකින් හදලා තියෙනවා හරි එහෙනම් ඔන්න පළවෙනි ඝනකය ඒක වර්තනාංකයේ 1.5ක් වෙන ද්‍රව්‍යකින් හදලා තියෙනවා nx කියලා හිතන්න ඒක 1.5යි ඊට පස්සේ අනිත් දෙවෙනි ඝනකේ හදලා තියෙන්නේ y හා z ද්‍රව්‍ය දෙකකින් ඒ වගේ ඝනකම් අතර අනුපාතය 1ට 2ක් කියලා කියනවා. ආ එහෙනම් එතන ගන්න පුළුවන් y සහ z විදිහට තියෙන්නේ. එතකොට මේක n y වර්තනාංකය මේක n z කියලා ගමු. ඝනකම් අතර අනුපාතය 1ට 2ක්. එහෙනම් මම මෙහෙම ගන්නවා. මේකේ ඝනකම මම හිතන්නම් कैपिटल एल කියලා. එහෙනම් මේකේ ඝනකම 2l කියලා ගන්න වෙනවා. 1ට 2නේ. එහෙනම් මේකේ ඝනකම කියන්න පුළුවන්. සමාන ඝනකම්. එහෙනම් මෙතන 3l ඝනකමක් තියෙනවා. එහෙනම් මේකේ සමස්ත ඝනකම 3l වෙන්න ඕන. එහෙම හරි නේද? ඕන අපි අපේ ගාව තියෙන ඉංග්‍රීසි අකුරු ටිකින් දත්ත ටිකක් දාගත්තේ. එයාලා කියන එක ලකුණු කරගත්තා. එතකොට z ද්‍රව්‍ය වර්තනාංකය 1.6ක් නු. ඒක දීලා තියෙනවා. තොර අපෙන් අහන්නේ ඝනක තුල සමාන තරංගායාම සංඛ්‍යාවක් ඇති කරයි වයිහි වර්තනාංකය. ආ මෙන්න මේ වයි වර්තනාංකය තමයි අහන්නේ. එතකොට තරංගායාම ගන්න සමානයිද? ඉතින් තරංගායාම ගන්න සමානයි කියලා කියන්නේ අර මේකේ ඇති වෙනවා නම් මෙහෙම වක්‍ර 1යි 2යි 3යි 4ක් මේකෙත් ඒ වගේම 4ක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒකේ අදහසනේ. ඒ කියන්නේ සමාන තරංගායාම ගන්න. ආ එහෙනම් අන්න ඔය දෙකේම සමාන වක්‍ර ඇති වෙන්න ඕන. හැබැයි දැන් මේකෙදී අපි දන්නේ නැහැ සමහර විට මේකේ වක්‍ර එකක් ඇති වෙලා මේකේ ඉතුරු වක්‍ර තුනම ඇති වෙන්නත් පුළුවන්. අපි ඒක දන්නේ නැහැ. එහෙනම් අපි සාධාරණ ප්‍රකාශනයක් ලියමු. මෙන්න මේකේ තියෙන සමස්ත වක්‍ර ගාන nx කියලා ගත්තොත් මේකේ තියෙන වක්‍ර ගාන ny කියලා ගත්තොත් මේකේ තියෙන වක්‍ර ගාන nz කියලා ගත්තොත් මොකද වෙන්න ඕන? ඔය nx nx සමාන වෙන්න ඕනේ ny ධන nz වලට. ආ ඔහොම ලියන්න පුළුවන්. nx සමානයි ny ධන nz. දැන් එච්චරමනේ බං අතේ තියෙන වෙන කිසිම දෙයක් නැහැ. දත්තයක් එහෙම මුකුත් අපිට මීටර වෙන්නේ නැහැ. හරි. දැන් ඊට පස්සේ මතක් වෙන්න ඕනේ අර තරංගයක වක්‍ර ගාන ලියන පොඩි සිස්ටම් එකක්. මේකේ තියෙන දේවල් ටික පාවිච්චි කරපන්. එච්චරයි කරන්න තියෙන්නේ. මෙහෙම ලියන්න පුළුවන් නේද? මේ එක වක්‍රයක දුර කියන්නේ කොච්චරද? මේ එක වක්‍රයක දුර කියන්නේ කෙලින්ම තරංගායාමය මම මේක ගන්න මොකක් කියලාද ඒක මම ගන්න ලැම්ඩා x කියලා හරි මේ x ද්‍රව්‍ය ඇතුලේ තරංගායාම ලැම්ඩා x ආ දැන් පොඩි 2.5 ගානන්නේ තියෙන්නේ මේ පහවසරේ උන් කියනෝ 3l දුරක් ඇතුලේ මේ 3l දුර ඒ 3l දුර ඇතුලේ ලැම්ඩා x තරංගායාමයක් තියෙන වක්‍ර කීයක් තියෙනවද කියලා කියන්න බැයිද නිකම් මෙහෙම ලාවට ඉලක්කම් කිහිපයක් හිතලා බලමු මේකේ සම්පූර්ණ දිග මීටර 10යි නිකම් මං අහනවා මීටර 2 කෑලි කීයක් තියෙනවද ගොම්පාදනේ 10 බෙදපන් 2කින් කෑලි 5යි ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ ආ එහෙනම් මට nx ලියන්න පුළුවන් සම්පූර්ණ දිග 3y මේ තරංගායාමයේ ලැම්ඩා x ආ එකෙක්ගේ දිග ලැම්ඩා x එහෙම මේවා ලියපන් ny හා ny කියන්නේ l දිග එහෙනම් එතන l දිග බෙදීම ලැම්ඩා y දන nz හා එහෙනම් ඒක ලියන්න පුළුවන් දිග 2l මේ 2l දිග තියෙනවා ඒක ඇතුලේදී තරංගායාමයේ ලැම්ඩා z හරි අමුලක් නැහැ කොහොම ලියන්න පුළුවන් දැන් කොහොමද අපි තරංගායාමයට සෙට් වෙන්නේ තරංගායාමය ගැන මුකුත් දන්නේ නැහැ නේ ඔව්
වර්තනාංකවල මොනව හරි කතන්දරයක් තියෙනවනේ. ඒතර අපිට වර්තනාංකයි තරංගායමයි එකට සෙට් කරන්න වෙයිද? පුළුවන්. නියමෙට පුළුවන්. හා මොකෙන්ද? අර මතකද සම්බන්ධතා සෙට් එකක් ලිව්වා. ඒකෙන් තරංගායමයි වර්තනාංකයයි විතරක් ගනි. හා එහෙනම් මොකද්ද ලියන්න පුළුවන්? තරංගායමය ප්‍රතිලෝමව සමානුපාතිකයි එන්ට. කොහොම ලියන්න පුළුවන්? නේද? හා දැන් මම උතන දැන් අපි සමීකරණයකට දාන්නේ බයියන්නේ. හා ඒක නිසා මම නිකන් ලාවට මෙහෙම කරන්න. ආපහු කණ පිට පැත්තට යන්න. සමානුපාතික ලකුණ අයින් කරලා සමාන ලකුණකුයි දඩ නියතේකුයි එන් කියලා ගත්තා. වැරදන්නේ. කේ කියන්නේ මොකක් හරි නියතයක්. දැන් එතකොට මට ලැම්ඩා ලියන්න පුළුවන්නේ. මේ අවස්ථා තුනටම ලැම්ඩා ලියන්න වෙයිද? පුළුවන්. හා මෙතෙන්ම දාන්නද? මෙතෙන්ටම දාන්නත් නම් පුළුවන්. අවුලකුත් නැහැ නේ බා. ඔය මම මෙතෙන්ම ආදේශ කරන්න. එතකොට ඔන්න 3L. 3L කියලා ලියන්නත් ඕනේ නැහැ හරි. මේ L වලට මේ L වලට මේ L ඉවරයි. හා එතකොට ඉරෙන් උඩ තියෙනවා 3. බෙදීම හා බලාගනි ලැම්ඩා x. හා ලැම්ඩා x ලියන්න පුළුවන්. k නියතය බෙදීම nx කියලා. x ගේ වර්තනාංකය. හා එහෙනම් ඊතර k බෙදීම nx අවුලක් නැහැ. සමානයි මේකේ. එක බෙදීම. දැන් එකයිනේ තියෙන්නේ. ලැම්ඩා y ලියන්න පුළුවන්. k බෙදීම ny. අරකට ආදේශ කරන්න තියෙන්නේ. දාන දෙකක් තියෙනවා. ඒතර දෙක බෙදීම ලැම්ඩා z. හා ඒක ලියන්න පුළුවන් එහෙනම්. එතන තියෙන්නේ එතකොට k බෙදීම nz. අවුලක් නැහැ. ආ දැන් මේ බෙදීමක බෙදීමක් තියෙනවා. ඒ සෙට් එක උඩට දාපන්. හැම පදයකම k තියෙනවා. ආන්න k කපලයින් කරන්න පුළුවන්. ඒතර මේ උඩට යද්දි 3nx වෙනවා. සමානයි මෙතන ny වෙනවා. මෙතන 2nz වෙනවා. දැන් ඉතින් ඉලක්කම් ටික දාගන්න විතරයි තියෙන්නේ. හරි එහෙනම් 1.5 nx කියලා. එහෙනම් 3 වැඩි කිරීම 1.5. සමානයි ny තමයි අපෙන් අහන්නේ. දාන 2nz. ඒතර මෙතන 1.6ක්. मेतन हतराई दशम पाको सामान मेतन एन वै धन मेतन तुन दशम देखा अरे मेक मेरे अतराव एन वै सामान एक दशम तुन हरि वैगे वर्तना अंके हदलने विशेष सीएम तमंग हदल अनिवार्य कदन नेरुमक कर्णवेडोनी මොකෙක්තරී දෝලන තරංග විනාශ වෙලා නැති වෙලා ගියා කියලා හිතුවා. කියන්නේ දෝලන තරංග පාඩම සෙට්ුනේ කියන්නේ මම පාඩම කරා ඉතින් බල වැඩ කරන්නේ නැති ඉඳලා සෙට් නොවෙන්න පුළුවන්. ඒකෙහිින් දා අර දැන් ආලෝකේ පටන් ගන්න එක දවසනේ. හොඳට බලලා ගණන් ටික හදාගෙන ගානට යමු. ඒක ආලෝකින වුණත් අල්ල ගන්න පුළුවන්. හරි. ඒක එතකොට මුල් ටික කියපුවාම මුල් ටිකේදී අපි කරේ ඔය සිංහලෙන් ඕකේ කියලා තිබ්බා වක්‍ර ගණන් සමානනේ එකක්. හා ඒ සම්බන්ධතාවය ගත්තා. ඒක රෝගේ කියන්නේ මේ x ගේ ඇති වෙන වක්‍ර ගණන මේ 1යි 2යි 3යි 4 නම් මේකෙත් කොහොම හරි කෙලියකින් 4යි තියෙන කියලා කියන්නේ. එතකොට සමහර විට මේක එකක් වෙලා මේක තුනක් වෙන්න පුළුවන්. නැත්තම් මේක දෙකක් වෙලා මේක දෙකක්. එහෙමනම් වෙන්න බැහැ නම් සමාන වෙන්නේ නැහැ. සමහර විට මේක තුනක් වෙලා මේක එකක්. අපි දන්නේ කොහොම හරි මේකේ තියෙන මුළු එකතුවත් මේකටම සමානයි. ආයෙනම් nx මේකේ තියෙන වක්‍ර ගාන මේ වක්‍ර ගාන සමානයි මේකේ තියෙන වක්‍ර ගාන ධන මේකේ තියෙන වක්‍ර ගාන. වක්‍ර ගාන. ඒතර වක්‍ර ගාන කියන්නේ මෙන්න මේකට. මේ තමයි එක වක්‍රයක්. ඒතර එක වක්‍රයක් කියලා කියන්නේ කෙලින්ම තරංගායාමයක් නේ. එක වක්‍රයක් කියන්නේ තරංගායාමයක්. නිකන් හිතවා මේක මීටර 5යි කියලා. එහෙනම් මේ වගේ වක්‍ර කීයක් තියෙන්න පුළුවන්ද? මේ වගේ අපි හිතමු 20යි මීටර් දිගක් ඇතුලේ. මේක 20යි මීටර් නම් මේක ඇතුලේ වක්‍ර කීයක් තියෙන්න පුළුවන්ද? කරන්න තියෙන මොකද්ද? 25න් බෙදනවා. එතකොට අන්න වක්‍ර 4යි. හා ඉතින් මම මේක කරෙත් ඒදී. මේ මුළු දිග 3y 3l දිගක්. එතකොට මම හිතුවා මේකේ තරංගායාමයේ ලැම්ඩා x කියලා. මේ x ද්‍රව්‍ය ඇතුලේ තරංගායාමයේ ලැම්ඩා x. අන්න ලැම්ඩා x කින් බෙදුවා. ඒ වගේම මේකේ දිග l. එතකොට ඒක බෙදුවා ලැම්ඩා y ගේ. මොකද ඒකේ තරංගායාමයේ ලැම්ඩා y කියලා හිතුවා. ඇයි ඒ තරංගායාමයේ එකින් එකට වෙනස් වෙනවා කියලා ගත්තේ? ඕකේ කියනවා ඒක වර්ණ ආලෝක කිරණයක්. ඉතින් මේකේ සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැහැ. ඕක ගියා කියලා. ප්‍රභවයේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කොහේ හරි සූර්යාගෙන් එන එකක් නම් ඒක තමයි දිගටම යන්නේ. ආ සංඛ්‍යාතේ නියතයි. ඒතර v සමානයි f ලැම්ඩාට අනුව අනිවාර්යෙන් මේ එක එක ද්‍රව්‍ය ඇතුලේ වේගය වෙනස්.
අන්න වේගය වෙනස් නම් තරංගායාමය වෙනස් වෙන්න ඕන. ඒකයි මම මේ ලැම්ඩා වෙනස් වෙනවා කියලා ගත්තේ. හරි. ඊට පස්සේ ඉතින් අරකින් අපි මේකට ආදේශ කරපු එක තමයි කරන්නේ. හරි. ඊළඟට ඊළඟට අපි යමු 28ක් නිකන් හදලා දාමු 28. හරි ඒකෙදී එතකොට උත්තරේ එවලා තියෙන්නේ පොද මම ඒක ලේසින් කියන්නද මට ওই chat එකේ එවලා තියෙන උත්තර ඔක්කොම වැරදි එහෙම ලේසින් කියන එක නේ එහෙම ඒ උත්තර ඔක්කොම ටික වැරදි එතකොට WhatsApp එවලා තියෙන්නේ කිසිම දයාවක් කොහොම කම්පාව නැතු ඔක්කොම උත්තර ටික වැරදි කියලා කියන කරන දෙයක් නේ नोसले गिर मंगी सारी समारे आलोक किरण निधावकाश वर्तना मध्यकट पतने तो निधावकाश वाते हो रिक्ते सामान्य रिक्ते वाते हरिम वचने रिक्ते हरि तो रिक्ते आलोक किरण पतने मिथन अभिलंबे नंगू मेन्दे ඊට පස්සේ කියනවා එතකොට
ඒකේතොට මේ මාධ්‍ය ඇතුළට යනවලු. ඉතින් අපි දන්නවා රික්තය තමයි අඩුම වර්තනාංගය අනිවාර්යෙන් විරල. වෙන ඕනෑම මාධ්‍යයක් ඊට වඩා ගහන මාධ්‍යයක්. හා ඒක නිසා මෙතනින් පස්සේ මේක මේ වගේ පාරක යනවා. හරි. එතකොට ඕකේ කෝණ ගැන පොඩි දෙයක් කියනවා. හා කෝණ කියන්නේ කොහොමද? වර්තන කෝණය පතන කෝණය වර්තන කෝණයෙන් දෙගුණයකි. එතකොට අපෙන් අහන්නේ පතන කෝණය යගේ තමයි අහන්නේ. මෙතන පතන කෝණය යගේ මගෙන් අහනවා. එතකොට අපිට කියනවා මේ පතන කෝණය වර්තන කෝණයෙන් දෙගුණයක් වේ. හා එහෙනම් මම මෙහෙම දානවා. මෙන්න මේක තීර බෙදීම දෙකක් කියලා දාන්න. එතකොට හරි. හැබැයි මම මෙතන නිකන් අර හැමදාම යන සම්ප්‍රදායෙන් ඔබට කියන්නේ සාමාන්‍යයෙන් මම කියන්නේ බාග තියා ගන්න එපා ලේසියෙන් ගන්න හදන්න මේක තීටා කියලා ගනින් එහෙනම් මේක මොකද වෙන්න ඕන මේක තීටා නම් මේක දෙකයි තීටා හරි එහෙම හදන්නත් පුළුවන් හැබැයි එහෙම හදපුන් තම අවසානයේ සැලකිල්ලක් නැතුව ඔහේ කියලා දාන්න මම මේක මෙහෙමම හදලා පෙන්නන්න දැන් එහෙනම් මට ලියන්න පුළුවන් ස්නෙල් නියමය මේ මාධ්‍යයට ලිව්වොත් නිදහස් අවකාශයේ වර්තනාංකය එකයි සයින් තීටා සමානයි මේ මාධ්‍යයේ වර්තනාංකයෙන් වැඩි කිරීම එතන එතකොට වර්තනාංකයෙන් කියලාද කියනවා වර්තනාංකයෙන් එන්න ඕන මාධ්‍යයකටනේ එතකොට එන්න වැඩි කිරීම මෙතන කෝණය සයින් තීටා බෙදීම දෙකක් ඉන්න මොකද ගන්න පුළුවන් දැන් සමහරවුන් කරන වැරද්ද තමයි මේ බෙදීම දෙකෙන් මේ එලියට දාගෙන මේ බජව් දානවා ඒ සයින් ඇතුලේ තියෙන ඒවා කොහොමද බං එලියට ගන්න ඒක කෝණේ ඇතුලේ තියෙන එක අය ඒව හොල්ලන්න බෑ ඒක එහෙමම තියෙන දැන් ඕකේ නිකන් අපිට දීලා තියෙනවනේ මෙහෙම සම්බන්ධතාවය sin 2 θ කියන එක ලියන්න පුළුවන්ලු 2 sin θ cos θ කියලා. ඒක දැන් නිකන් දීලා තියෙන්නේ ඉන්න බැරුව නෙවෙයි ගාන හදපු එක. ඔය දීලා තියෙන්නේ මේකට පාවිච්චි කරලා. මේක sin 2 θ කියලා එකක් නැහැ. එතකොට වැඩේ අවුල්ද? නැහැ ඉතින් අපි ඒකට ගැලපෙන එකක් මෙහෙම ලියමු. මම මෙහෙම ලියන්නම්. එහෙනම් මට sin θ ලියන්න පුළුවන් කොහොමද? sin θ සමානයි 2 sin මෙතන 2 තීටා තියෙද්දි මෙතන තීටානේ එහෙනම් තීටා තිබ්බොත් මෙතන වැටෙන්න ඕන මොකද්ද තීටා වෙදීම 2 ආ එහෙනම් මෙතන දාන්න පුළුවන් තීටා වෙදීම 2 ඊට පස්සේ ආපහු මෙතන cos තීටා වෙදීම 2 අවුලක් නෑ කොහොම ලියන්න පුළුවන් හා ඒක මෙතෙන්ට ගන්න එහෙනම් 2 sin තීටා වෙදීම 2 cos තීටා වෙදීම 2 සමානයි එන වැඩි කිරීම sin තීටා වෙදීම 2. ආ එතකොට sin තීටා වෙදීම 2ට sin තීටා වෙදීම 2 කැපෙනවා. එහෙනම් මේ වෙදීම දෙකේ මේ ගුණ කිරීම දෙකේ හැපැත්තට දාන්න. එතකොට අන්න cos තීටා වෙදීම 2 එනවා. n වෙදීම 2ක් කියලා. හරි. කොහොමද ලියන්න පුළුවන්. දැන් ඒතර අපෙන් අහන්නේ තීටා. ආ එහෙනම් දැන් මේ දෙකට මේ දෙක එහෙම කපන්න එහෙම හිතනවා. ඒක පිස්සු කෙලින්න එපා එහෙම. මේ කෝණය ඇතුළේ තියෙන එක හැමේ ගහා පැත්තට ගනි. ඒතර ලියන්න පුළුවන් තීටා බෙදීම 2 සමානයි cos ඉන්වර්ස් n බෙදීම 2ක් කියලා. ආ දැන් මේ දෙක යහා පැත්තට දාමු. ඒතර අන්න තීටා සමානයි කියලා එනවා 2 cos ඉන්වර්ස් n බෙදීම 2. ආ ඕක තමයි උත්තරේ. හරි ඒතර උත්තරේ 1 කියලා තෝරපු උන්ගේ හැසිරීම මම දන්නවා. උත්තරේ 1 තෝරපු සෙට් එක මොකද කරේ? අර මෙතන තීටා දාගෙන මෙතන 2 තීටා දාගෙන හැදුවා. තීටා හරි i හරි ඕන කිහිමල මෙතෙන්ද i දාගත්තා නම් මෙතන 2i කියලා දාගෙන හැදුවෝ. එහෙම හදලා අවසානයේ i වල උත්තරේ ගත්තා. හැබැයි ඕකේ අපෙන් අහන්නේ i නෙමෙයි. මෙතන කෝණේ. ඒක 2i කියලා ඇත්තේ. හා. එතකොට ආපු උත්තරේ දෙකෙන් ගුණ කරගන්න. එතකොට මේකෙන්. හරි. ඉතින් මම ඒක අර එහෙම වෙන්නේ නැති වෙන්න කෙලින්ම ගන්නකොටම උත්තරේ හොයන්න ඕන එක හැමම තියාගෙන හැදුවෝ. එතකොට අවුලක් වෙන්නේ නැහැ. එහෙම ඒතොර ඒක කරන්න. හරි හදෙනගේ උත්තරේ හරි ඔව් සපෝඩ් එක නයි පාරක් කියලා දෙන්න ඕ සුළු කිරීමද මොකද්ද කියන්න ඕන නෑ සර් මේ ගාන හදාගත්ත විදිහ අර කෝණ දාගෙන හා එතන කියන්නේ මේ පතන කෝණය වර්තන කෝණය වගේ දෙගුණයක් කියලා කියන්නේ ඉතින් එතකොට පතන කෝණේ වර්තන කෝණේ වගේ දෙගුණයක් නම් නිකන් මෙතන කෝණය මුකක් හරි අගයක් ගනි නිකන් x කියලා මේක x නම් මේක 2x කියලා කියන්නේ මේ කෝණේ වගේ මේ කෝණේ දෙගුණයක්
එතකොට මං ඊට එහෙම දාගත්තේ නැහැ. මොකද එහෙම දාගත්තා නම් අර අපි හොයන්නේ x නේ. හැබැයි අපිට ඕනේ 2x. ඔක කියන්නේ පතන කෝණය. හරි. ඒක නිසාම හොයන්න ඕන එක x කියලා ගත්තා. දැන් මම මේක තීටා කියලා දැම්. එතකොට තීටා. ආ ඉතින් ඒක තීටා නම් එහෙනම් මේක වෙන්න තීටා බෙදීම 2ක්. ඇයි මේක වගේ මේක දෙගුණයක් නේ. එතකොට නම් මේක තීටා නම් මේක තීටා බෙදීම 2ක්. එතකොට හරිනේ මේක දෙකෙන් ගුණ කරොත් මේක හැදෙනවා. හරි. එතකොට එතනින් ඊට ගැති 29 අවුලන්නේ. හරි එතනින් එතකොට බරපතල වෙනම් කීපේ මම උන්න ඒ පන්තිදී සාකච්ඡා කරේ. අය පාරක් තනියම හදලා එහෙම ගෙමක් ගහලා ඒ ටික තමන්ගේ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ආපහු අපි යන්නේ නෝට් එකට. අය එතකොට වෙනම දවසක අරගෙන ඉතුරු ගණන් ටික දරවල ගාලා සාකච්ඡා කරලා ඉවරයක් කරලා දාන්න ඕන. හරි. එහෙනම් යමු නෝට් එකට. හරි එතකොට දැන් අපි මේ ඇතුල් වෙලා තියෙන්නේ භෞතික විද්‍යාවේ මේ අර දැන් ඕනම අපි ගමු රාත්‍රිය ගත්තොත් එහෙම රාත්‍රි කාලයක් තියෙනවනේ කොටස් තුනක් එකක් තමයි ආරම්භක රාත්‍රිය කියන්නේ දැන් රෑ වේලාව ගත්තොත් සාමාන්‍යයෙන් රෑ 8 ඉඳන් 10 11 වගේ නිකන් ඒ අර මුල් අර්ධය ඊට පස්සේ 11 ඉඳන් පාන්දර 2 3 වගේ නිකන් ඒ මැදි යම මධ්‍යම රාත්‍රිය ඊට පස්සේ අලුයම කාලයනේ එතකොට නික අපි සාමාන්‍යයෙන් නිදින කොටත් ඉතින් අර වැටිච්ච ගමන් දඩස් ගාලා නිින්න යනවා ඒක නම් සමහරුන් ඉතින් කොහොම වට නිින්ද යන්නේ වුණත් ඉන්නවනේ හරි එහෙම නෙමෙයි අර සාමාන්‍යයෙන් අර දෙයක් අර තුට ඔළුව තියාගෙන දැන් නිදිනවා කියලා හිතලා එහෙම අර නිදා ගන්න පිළිවෙලට යනවා සාමාන්‍ය ඕනම එකෙක් 9 10 වගේදී නිදා ගන්නවා දැන් එහෙම කියලා පාඩම් කර නැතුව නිදා ගන්න යන්න එපා එනේ ගමන් අර ජස්ට් උදාහරණයක් කියන්නේ ඊට පස්සේ දැන් පාන්දර අය අපි මේ බලහත්කාරයෙන් හිත හිතානේ දිනවා දැන් නිදා ගන්න ඕනේ කියලා නෑ ඒක ඉතින් කෙලින්ම දරාර ගන්න නිින්දම තමයි ඉතින් දන්නේ නැහැ නේ බං රෑ 12 එක යන සමහරුන්ට දැනෙනවා දැන් රෑ 12යි දැන් එකයි දැනෙන්නේ නැහැ ඊට පස්සේ පාන්දර වේගෙන එනකොට ආපහු පාරක් අපිට අවදි වෙන්න පුළුවන් සහ අර තියෙන සැපම නිින්දේ පාන්දර තියෙන්නේ එහෙමයි ඒතොර පටන් ගන්නකොටම නිකන් අපි නිදාගද්දී එකපාරම ඔළුව තිබ්බ ගම නිින්ද යන්නේ නැහැ හැබැයි ඊට පස්සේ ගේමක් ගහලා නිදාගත්තට පස්සේ අන්න ආපහු හොඳට නිදාගෙන යන්න පුළුවන් අලුයම වගේ කාලයට යනකොට සුභ්‍රියම නිින්දෙත් සැප නිින්දටම යන්න පුළුවන් ඒ වගේ තමයි අපි දැන් මේ භෞතික විද්‍යාවෙත් එහෙම ගත්තොත් එහෙම යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග ඒ හරියට එනකන් ඒ තියෙන අර මුල් ආරම්භය ඒ මුල් ආරම්භයේ චුට්ටක් අර මේ මහන්සි වෙලා සහ අර මේ ටිකක් අර දැඩි අවධානයක් දීලා හොඳට අල්ලගත්ත අය ඉන්නවනේ එතකොට ඒකට මම එහෙම කියන්නේ හේතුව භෞතික විද්‍යාවේ දැන් ඔයාලා ආපු අත්දැකීම් එක්ක සිද්ධාන්ත තියෙනවා. ඒ වගේම ගණනය කිරීම තියෙනවා. ඒතර MCQ ගත්තොත් ට්‍රික්ස් තියෙනවා. සුළු කිරීම් පටපට ගාලා කරන්න පුළුවන් අර සාධක වෙනස් වීම ඒවා තියෙනවා. ප්‍රස්තාරයකින් දේවල් හිතන විදි තියෙනවා. ඒ වගේ අර එක එක උපක්‍රම ගණනාවක් ඔයාලා ඉගෙන ගන්න. යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග ඒ ගාවට එනකම්. ඒතර ඒකට එනකම් මා සෑහෙන ස්ලෝ කරේ දවස් දෙකක් කරගත්තා සහ ගණන උතු අතරමඟදී වෙනම දවස් දාලා හැදුවා. ඒතර මතක ඇති නිව්ටන් නියම වලින් අපි වෙනම රෑ දෙක තුනක් අරගෙන එහෙම අර එන ගේමක් ගැහුවා. ඒ ගේමක් ගැහුවේ අර ඒක ඔයාලගේ ඇඟට දාන්න. ඒ ඇඟට දානවා කිව්වේ අර අර ඒ උපක්‍රම ටික සුළු කිරීම, භාවිත කිරීම, තීරියක් යොදා ගන්න විදිය, ගානක් හදන විදිය ඒ දේවල් ටික. දැන් ඒ දේවල් එක්ක කවුරු හරි හොඳ පරිපූර්ණ තත්ත්වයක ඉන්නවා නම් මේ තියෙන දැයින්නවත් නැතුව ගලාගෙන යන කාලයක්. හරිද? එහෙම සෙට් අනිවාර්යෙන් ඉන්නවා පන්තියේ. ඒ එහෙම සෙට් ඉන්නවා දැයින්නවත් නැතුව ගලාගෙන යන එතකොට ඒ සෙට් එක ඒක ඒ ලෙවල් එකේම තියා ගන්න ඕනේ. හැබැයි එහෙම නැතුව නිකන් අය රෑ මැද්ද නැගිට්ට සමහරුන්ට නිින්ද යන්නේ නැන්නේ. හා. එතකොට එහෙම බෑ. අර ඒකේ ලෙවල් එකේම තියාගෙන යන්න ඕනේ. කැළඹීම් ඇති කරගන්න එපා. හා. ඊට පස්සේ අවසාන කැලල ඊටත් එදී රසවත් වෙනවා. අය සැපම නිින්ද. අය අවසාන කැලල කියන්නේ ලොකු තියරිත් නැහැ. සාමාන්‍ය නෝමල් තියරි අපි ගැඹුරට යන්නේ නැහැ. ඔය ධාරා විදුලි ඉලෙක්ට්‍රොනික ඒ වගේ ගැඹුරටම බහින්නේ නැහැ. උඩි පල්ලෙන් ඒ අදාළ ටික විතරයි ගන්නෙ. සුළු කිරීම මෙහෙම තදට ඇත්තෙම නේ. ඉතින් එහෙම වුණාම එන්න පට්ටම ලේසි. ඔය ඉගෙන ගත්ත දේවල් ටික හරියට අල්ලගත්තා. හරි දැන් එහෙම අල්ලගත්තේ නැති වුණ අනිවාර්යෙන් ඉන්නවන්නේ. ඒ කියන්නේ අර රෑ නිදාගන්න නැතුව ඔය ෆෝන් එක ගොබ බව එහෙම ඉන්නේ. එහෙම රෑ 12 එක වෙනකන් ඇහැරලා ඉන්නේ. ෆෝන් එක ගොබ බව එහෙම. එතකොට නිින්ද යනවා. දැන් ඊට පස්සේ ෆෝන් එක පැත්තකින් තියලා වැටිච්ච එකම එහෙම නිින්ද යන්නේ නැහැ. නිකන් ඔළුව වියාකූලයි හෙන ගේමක් දීලා එහෙම නිදියන් ගොඩ. එහෙම හරි නිදාගන්න පුළුවන් හැබැයි. ආ ඒ වගේ තමයි. ඔය යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග දැන් එහෙම කාගෙන අනාගෙන සෙට් ඉන්නවනම්
හරි තාමත් ප්‍රමාද නැහැ ප්‍රමාදයි යම් තත්ත්වයකට ප්‍රමාදයි ගුරු කියන්න ඕනේ එහෙනම් ඉතින් අනිත් උන් එක සමාන කරන්න පුළුවන් ප්‍රමාදයි හැබැයි තාමත් කල් තියෙනවා ඒ අර තමන් අතින් වෙච්ච අඩුපාඩුව ආපහු කරක් රිකවර් කරගන්න හරි ඒක නිසා මෙතන ඉඳන්වත් ගේමක් ගහලා වැඩ කරන්න වෙනවා මම තව කොහොමද පාඩම් දෙක තුනයි එහෙම කියන්නේ ඊට පස්සේ ඇයි කියන්නේ මොකද එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ දැන් 2021 කියුම් එහෙම ඒ නෙලාගත්තු ඵල තමයි දැන් භෝජනය කරමින් ඉන්නේ තාම ඔයාලට පුළුවන් තාම ඵල නෙලා ගන්න කලින් තාම අස්වැන්න ගන්න කලින් අර ඒ අදාළ බීජ තව දාන්න අවස්ථාවක් තියෙනවා ඒකින් අවුලක් නැහැ හරි එහෙනම් අපිට යන්න තියෙන ඊළඟ කොටසට අපි එතකොට ගිය සතියේ වර්තනාංකය කියන පාට් එක ඉවර කරා उड़ीबिल හැමෝම දැකලා තියෙනවා උගෝ දැකලා නැත්නම් අදවත් ළඟපාත වතුර වීදුරුවක් තියෙනවා නම් බලමු උඩින් බැලුවම වතුර වීදුරුවේ පතුල උඩට ඉස්සිලා පේනවා ඒ කියන්නේ අපිට පේන දේ ඇත්ත තැනට වඩා වෙන තැනකට ඇවිල්ලා පේනවා නිකන් තල්ලු වෙලා ගිහිල්ලා වගේ නේද හා අන්න ඒක සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ එතකොට අපේ ඇහැට පේන ගැඹුර වෙනස් එතකොට ලිඳක් ගත්තොත් එහෙම මේ ලිඳේ ඇත්ත පතුල මෙතන තියනවා නම් මේ ජලයේ තියෙන කොට අපි උඩින් බැලුවොත් අපිට පතුල පේන්නේ මෙන්න මේ. ඒතර සත්‍ය ගැඹුර මෙන්න මේ තියෙන්නේ. හැබැයි මට පේන්නේ මෙන්න මේ වගේ ගැඹුරක්. ආ අන්න ඒකට අපි කියනවා දෘශ්‍ය ගැඹුර කියලා. හරි එහෙනම් අපි බලන්න යන්නේ ඔන්න ඔය කියන දෘශ්‍ය ගැඹුර සම්බන්ධයෙන්. හරි එතන දාන්න මෙහෙම ජලාශයක පතුල දෙස ජලාශයක පතුල දෙස ඉහලින් එබි බලන විට ජලාශයක පතුල දෙස ඉහලින් එබි බලන විට එය ඉහලට එසවි එය ඉහලට එසවි නිරීක්ෂණය වේ මෙය ආලෝක වර්තනයේ මෙය ආලෝක වර්තනයේ එක් සංසිද්ධියකි හරි එහෙනම් අපි මෙහෙම හිතමු මේ තියෙන්නේ මොකක් හරි ජල වාජනයක් ජලාශයක් හරි ඕන එකක් හිතන්න පුළුවන් ඒක අවුලක් නෑ මම මේ ගන්න ජල බීකරයක් හරි මොකක් හරි ඒකේ තොරොයි වගේ හොම ජලය තියෙනවා එතකොට අපි මේ ඉහලින් ඇහැ කියන්නේ මෙහෙම ලොකු ඇහක් නෙමෙයි තියෙන්නේ සාමාන්‍ය චූටි ඇහක් තියෙන අපි නිකන් පේන්න අපි හොම ඇහැ හරි ඔය වගේ බලන්න හරි එහෙම බලපුවම අපි හිතුව මේ පතුලේ මෙන්න මෙතන තියෙන මොකක් හරි ලක්ෂයක් දිහා තමයි බලන්නේ මම ඒක O කියලා ගන්නවා O
එහෙනම් මේ ඕ වල ඉඳන් මේ වගේ යන ආලෝක කිරණයක් ගත්තොත් කොහොම යන ආලෝක කිරණයක් කෙලින්ම මෙන්න මේ ස්ථානයේ පතනය වෙනවා. එතකොට ඒක වදින්නේ මේ පෘෂ්ඨයට ලම්බකවනේ. එතකොට ආලෝක කිරණයක් ලම්බකව වැදුනොත් අය හැරෙන්න දිහාවක් නැහැ. කෙලින්ම ඒ දිශාව ඔස්සේම යනවා. අර ආනතව වැටුනොත්නේ හැරීමකට ලක් වෙන්නේ. ආයෙනම් මෙතනින් පස්සේ මේ ආලෝක කිරණය ඔය වගේම යනවා. ඊට පස්සේ තවත් ආලෝක කිරණයක් ගන්න මේ වගේ යන ආලෝක කිරණයක් ගත්තා. මේ වගේ දැන ගිහිල්ලා දෙන්න. ඔන්න අභිලම්භය. මෙතනින් පස්සේ මේ ජලය අපි හිතමු වර්තනාංගයේ සිම්බල් ලෙන් කියලා ජලය. මේ දෙන්නේ කොට වාතය. එතකොට දැන් ජලයේ ඉඳන් වාතයට යනකොට ඒ කියන්නේ ග්‍රහණ සිට විරල වලට යන්නේ නේ. එහෙනම් අභිලම්භේ ඉවතට හැරෙනවා. එහෙනම් ඔය වගේ හැරිලා මොන පාටද මේව ගන්න ඔය වගේ. එතකොට මේ ආලෝක කිරණ දෙක තමයි මේ ඇහැට ඇතුල් වෙන්නේ. එතකොට මම මේ ටිකක් ඔය දුරින් යනකට ඇත්තම මේ ළඟ පතනේ වෙලා හැරිලා යන ඒවා. එතකොට ඇහැ හිතන්නේ මෙහෙම. ආ මෙන්න બોලේ ආලෝක කිරණයක් එනවා. ආ ඌ එක මේ පැත්තට දික් කරනවා. ආ මෙන්න બોලේ තවත් ආලෝක කිරණයක් එනවා. ආ ඇහැ ඒක ආපස්සට දික් කරනවා. එහෙම දික් කරවම ඇහැ දන්නේ නැහැ මේ මෙතනින් වර්තනේ වෙලා යනවා කියලා. මොකද ඇහැට වෙනම මොලයක් නැහැ. ඌ හිතන්නේ අපි තමයි හිතන්නේ. ආ එතකොට අන්න මේ ඇහැ කරන්නේ හා මේ එන්නේ හා ඌ ඒක එහෙම් පිටින් පිළිගන්නවා. හා එහෙනම් මේක එන්නේ මෙන්න මෙහි කියලා හිතනවා. ආ එතකොට අන්න ඇහැ හිතනවා ආ මෙන්න ආලෝක කිරණයක් මෙහෙන් එනවා. මේ ආලෝක කිරණයක් මෙහෙන් එනවා. මෙන්න બોලේ මෙතන වස්තුවක් තියෙනවා කියලා ඌ හිතනවා. හැබැයි ඇත්තටම එහෙමද නැහැ. ඇත්තටම වස්තුව තියෙන්නේ මෙතන. ආ අන්න ඒක මෙතෙන්ට ඉස්සිලා අපිට පේනවා. ආ මේකට අන්න අපි එතකොට කියනවා මේ ඕ වස්තුවේ ප්‍රතිබිම්බය කියලා. ඒතර මේ පතුල තිබ්බනම් පතුල මෙන්න මෙතෙන් ඉස්සිලා තමයි පේන්නේ. හරි. ඊටවතරව තවත් දෙයක් එතනම දැනගෙන ඉන්න මේ. මෙන්න මේ ඝන ඉරි වලට අපි කියනවා තාත්තික ආලෝක කිරණ කියලා. තාත්තික ඇත්තටම තියෙන ඒවා. මේ ඇත්තටම යන ආලෝක කිරණය. මේ තියෙන ඇත්තටම යන ආලෝක කිරණ. ඒතර මේ කඩිරින් ඇඳලා තියෙන එකට කියනවා අතාත්තික ආලෝක කිරණයක්. මේ කඩිරක් කියලා පේනවනේ කඩිරක්. හරි. එතකොට මේ තියෙන තදාත්තික ආලෝක කිරණයක්ද? මේ තියෙන අභිලම්භය. හරි. මේක අභිලම්භය. හා මේ අතාත්තික ආලෝක කිරණ. හරි. එතකොට ප්‍රතිබිම්බයක් හැදෙද්දී ඒ ප්‍රතිබිම්බය හැදෙන්න අවම වශයෙන් ආලෝක කිරණ දෙකක් එකිනෙක කැපෙන්න ඕ. එකිනෙක කැපෙන්න ඕ. හරි. ආ දැන් මෙතනදි කැපෙනවනේ මේ ආලෝක කිරණ දෙකක් කැපෙනවා. ඒ ආලෝක කිරණ දෙකම තාත්තික ආලෝක කිරණ නම් අපිට හම්බ වෙන්නේ තාත්තික ප්‍රතිබිම්බයක්. මොකද්ද තාත්තික ප්‍රතිබිම්බයක් කියන්නේ? තාම එහෙම අපි ඒක ගැන ලොකු සාකච්ඡා කරන්න ගියේ නැහැ. මම ජස්ට් අයිඩියා එකක් ගන්න මෙහෙම කියන්නම්. කියන්නේ අපිට ඒක පුළුවන් තිරයක් මතර ගන්න. තිරයක් මතර දැන් ඔය ප්‍රොජෙක්ට් එකකින් හම්බ වෙන්නේ තාත්තික ප්‍රතිබිම්බයක්. ඒක අපි තිරයක් මතර ගන්නවනේ. එතකොට අතාත්තික ප්‍රතිබිම්බයක් තියෙනවා. ඒවා තිරයක් මතර ගන්න බෑ. දැන් අපි දු හොල්මනක් වගේ දැකලා තියෙන හොල්මනක් මම දැකලා නැහැ. හොල්මනක් කියලා එකක් ඒ කියන්නේ උඩ දැකලා නැහැ නේ බයි. ඒක තමයි අතාත්තිකයි කියන්නේ. ඇත්තරම නැහැ ඒක. ආ ඒ වගේ මොකක් හරි එකක් තියෙනවා තිරයක් මතර ගන්න බෑ. අපි බැලුවොත් පේනවා. කොහොම හරි ක්‍රමයකට බැලුවොත් ආ තියෙනවා වගේ පේනවා. දැන් මේ බීකරේ දිහා මෙහෙන් බැලුවොත් පතුල මෙතෙන් ඉස්සිලා තියෙනවා කියලා පේනවා. හැබැයි ඔය ලැබ් එකේ දැන් ආ එකෙක් වැඩ කරන ගමන් බලනවා. ඔය අනිත් ඔය වටේ අයිත ගහන්නේ ඌ නිකන් ඔය පැත්තකට ලා කයියක් ගහගයින උරුම් බලපම ඌට පේනවද පතුල මෙහෙ ගිහින් නෑ. ආ ඌන්ට පතුල පේන්නේ මෙතන. හරි. හා ඉතින් හොල්මනක් වගේ එන්නේ අපි බැලුවොත් අපිට පේන වෙන එකෙක්ට පේන්නේ. ආ ඒක අතාත්තිකයි. හා ඉතින් මේ අවස්ථාවේ මේ අපිට හම්බ වෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බයක්. හරි මෙතන මම P කියලා ගන්නම්. මෙතන Q කියලා ගන්නවා. හරි එහෙනම් ලස්සනට එතන රූපයන් එමු හොඳට ඉඩ අරගෙන අඳින්න. මොකද අපිට ඕකේ තව කෝණ ලකුණු කරලා හැම පොඩි ගේමක් ගහන්න තියෙනවා. හරි රූපේ දැන්
හරි එතකොට ඒ වඳිනකොට හොඳට අඩි රූලක් තියලා ලස්සන රැඳපන් නයි අඳිනවා කියන්නේ ඉන්න පාර මේකේ මං කියවන අඩි රූලක් තියලා ලස්සනට එහෙම ඉරිටි ගැඳ ගන්න ජාමීතිය හොඳට පේන්නේ ලස්සනට රූපේ තිබ්බොත් තමයි හා එහෙනම් එතන ඒ රූපයට යටි ඊළඟ රූලේ ලියන්න මෙහෙම ඕ වස්තුවේ සිට පැමිණෙන ඕ වස්තුවේ සිට පැමිණෙන ආලෝක කිරණ ඇසට ඇතුළු වීමේදී ඇසට ඇතුළු වීමේදී ඒවා කැපිටල් I හි සිට පැමිණෙන්නාසේ කැපිටල් I හි සිට පැමිණෙන්නාසේ දැනේ එබැවින් එබැවින් ඕහි ඕහි අතාත්වික ප්‍රතිබිම්බයක් ඕහි අතාත්වික ප්‍රතිබිම්බයක් කැපිටල් I හි නිර්මාණය වේ හරි එතකොට මේ ඕගේ අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි මෙතන හැදෙන්නේ. දැන් එතකොට ඒකත් එක්ක අපි ඔකට නම් කීපයක් දෙනවා. හරි එකක් තමයි මෙන්න මේ PO දුර. ඒ PO දුර අපි හිතාගන්න විදිය හොඳට තේරුම් ගන්න. මේ ඇහැ තියෙන්නේ වාතයේනේ නේද? එතකොට අනිත් මාධ්‍ය තමයි මේ ජලය. එතකොට අන්න මේ දෙක වෙන් කරන අතුරු මුහුණත ගාව ඉඳන් හරිද? ඒ අතුරු මුහුණත ගාව ඉඳන් ඒ අපි බලන වස්තුව තියෙනවනේ. හා අන්න එතෙන්ට තියෙන දුර තමයි අපි ඔය PO කියලා සලකන්නේ. හා ඒකට අපි කියනවා නමක් සත්‍ය ගැඹුර කියලා. සත්‍ය ගැඹුර. තරුණ හැම වෙලෙම රැවටෙන්න එපා. මේ වාජනීයක ගැඹුර කියන එක හැම වෙලෙම සත්‍ය ගැඹුර වෙන්නේ නැහැ. සත්‍ය ගැඹුර කියන්නේ ඒ අදාළ අතුරු මුහුණතේ ඉඳන් ඒ අපි බලන වස්තුව ගාවට තියෙන ගැඹුර. ඉතින් මේකේ නම් කෙලින්ම වාජනීය ගැඹුර මුණා. පැහැදිලිද? ආයතන දාන්න PO සමානයි සත්‍ය ගැඹුර. ඊට පස්සේ අතුරු මුහුණතේ ඉඳන් අර ප්‍රතිබිම්බයේ තියෙන තැනට තියෙන දුර තියෙනවනේ. ඒකට අපි කියනවා දෘශ්‍ය ගැඹුර කියලා. PI. හරි ඒක දාන්න දෘශ්‍ය ගැඹුර. අපිට පේන්නේ ඔන්න ඔය විදිහට ගැඹුර. ඒකයි දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ. PI. එතකොට ඇත්තටම වස්තුව තියෙන්නේ මෙතන. දැන් හැබැයි ඒක මෙතෙන්ට යනකම් ඉස්සිලා පේන්නේ. හා එතකොට අන්න අපි මේකට කියනවා මේ මෙතනින්නම් මෙතෙන්ට යන ප්‍රමාණය. OI. හා ඒකට කියනවා දෘශ්‍ය විස්ථාපනය. දෘශ්‍ය විස්ථාපනය. ඊගොන අර මෙතනින්නම් කොච්චරක් තල්ලු වෙලාද පේන්නේ කියන එක තමයි ඒකේ අදහස. හරි ඒ ටික දා හරි ඊට පස්සේ මෙන්න මේ කෝණ මම මෙහෙම ගන්නම් මෙතන මෙන්න මේ කෝණය සිම්පල් I කියලා ගන්න මේ කෝණය සිම්පල් R කියලා ගන්න නිකන් මේ පතන කෝණය මේ වර්තන කෝණය හරි ඒ දෙකක් දාන්න එතකොට සාමාන්‍යයෙන් අක්ෂි විවරය ගත්තොත් අපේ ඇහැ ගත්තොත් ඉතාමත්ම පටුයිනේ නේද ආයතන මේ වගේ ලොකු ඇහක් නෙමෙයි තියෙන්නේ එතකොට මේ ආලෝක කිරණේ ඇහැට ඇතුල් වෙනවා නම් මෙන්න මේ ළඟම වදින ආලෝක කිරණයක් තමයි අය ඇහැට ඇතුල් වෙන්නේ. මේ වගේ ගොඩාක් ඈත එකක් වදින්නේ නැහැ. ඒක නිසා මේ Q ලක්ෂය මේ ගොඩාක් ඈත නෙමෙයි තියෙන්නේ. මේ Q ලක්ෂයේ තියෙන මේ පීට ගොඩාක් ආසන්නව. ඒකත් එක්ක විශේෂ ප්‍රතිඵලයක් වෙනවා. මොකද්ද? මේක මෙතෙන්ට කිට්ටු වෙන තරමට
මේ i සහ r කෝණ ඊටාමත්ම කුඩා වෙනවා නිකන් හිතින් මේක මේ පැත්තට තල්ලු කරගෙන ඇවිත් බලන්න මේ කෙන්ඩෙන් දෙන්න ඉන්න තව තව ඇකිලෙනවනේ ආ එතකොට අන්න මේ i සහ r කෝණ තව තව කුඩා වෙනවා ඊටා කුඩ හරි ආ ඒක දාන්න එතන ඊළඟ රූලි අක්ෂි විවරය පටු නිසා ඇසට ඇතුළු වන ඇසට ඇතුළු වන ආලෝක කිරණ සැලකූ විට ඇසට ඇතුළු වන ආලෝක කිරණ සැලකූ විට පීට ආසන්නව කිව් පවති පීට ආසන්නව කිව් පවති එබැවින් සිම්පල් i සහ සිම්පල් r සිම්පල් i සහ සිම්පල් r කෝණ ඊටා කුඩා වේ කුඩා කෝණ සඳහා ඒක දුන්නා කුඩා කෝණ සඳහා හරි ඒකතර පොඩි උපකල්පනයක් ඔය චූටි කෝණ වලට අපිට සලකන්න පුළුවන් මේ සයින් තීටා ආසන්නව සමානයි tan තීටා කියලා. එතන මේ කෝණ ඊටාමත්ම කුඩා අවස්ථාව. එහෙම දාන්න. sin තීටා ආසන්නව සමානයි tan තීටා. ලෙසින් ගත හැක. හරි. එහෙනම් අපි මෙන්න මේ q ලක්ෂයේ වර්තනයට ස්නෙල් නියමය දාමු. හරි එතන ලියන්න. q හි වර්තනයට q හි වර්තනයට ස්නෙල් නියමයෙන් q හි වර්තනයට ස්නෙල් නියමයෙන් හරි එහෙනම් ලියමු ස්නෙල් නියමය මෙතන වර්තනයට ජලයේ වර්තනාංකයෙන් වාර්තයේ වර්තනාංකය 1 කියලා අපි හිතමු හරි එහෙම වුණොත් අපිට මෙතන වර්තනයේ ලියන්න පුළුවන් ජලයේ වර්තනාංකයේ සිම්පල්ෙන් වැඩි කිරීම මෙතන අභිලම්භයත් එක්ක කිරණයේ හදන කෝණය i හා එහෙනම් එතන ලියන්න පුළුවන් sin i සමානයි මේ වාතයේ වර්තනාංකය 1යි හා එහෙනම් එතන 1 වැඩි කිරීම මේ අභිලම්භයත් එක්ක කිරණයේ හදන කෝණය r හා එහෙනම් එතන sin r ආයෙනම් ගන්න එතනින් අපිට n ගන්න පුළුවන් sin r බෙදීම sin i කියලා. එහෙමද? හා දැන් එතකොට මේ i සහ r කෝණ කුඩා හින්දා sin θ ආසන්නව සමානයි tan θ කියලා කිව්වනේ. හා නිසා අපිට මේකම ලියන්න පුළුවන් කොහොමද? n සමානයි sin r වෙනුවට ලියන්න පුළුවන් tan r. බෙදීම sin i වෙනුවට ලියන්න පුළුවන් tan i හා කොහොමද ගන්න පුළුවන් හරි එහෙම කර හරි දැන් එහෙනම් අපි ඒතෙන් ටිකට මේ ඍජු කෝණී ත්‍රිකෝණේ නාදේශ කරමු එතකොට දැන් මේ කෝණය r නම් ප්‍රතිමුඛ කෝණ වලින් මෙන්න මේ ලොකු කෝණයක් r වෙනවානේ එතකොට දැන් ආපහු පේනවද නැත්නම් එහෙම ඕන්නේ නැහැ මේ මෙහෙම එකපාර ගත්ත හැකි මේ කෝණේ r නම් මෙන්න මේ කෝණේ r වෙනවනේ අනුරූප කෝණ මේකයි මේකයි අනුරූප කෝණ. එතකොට මේ කෝණේ i නම් මේ කෝණයත් i වෙනවා. ඒ කොහොමද? මේ ඒකාන්තර කෝණවලින්. හරි. ආ දැන් එහෙනම් ඔකට අපි ආදේශ කරමු. tan r. ආන tan r ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට සම්මුඛ පාදයේ pq. ආ එහෙනම් ආදේශ කරමු. n සමානයි එහෙනම් pq බෙදීම මේ කැල්ල pi. pi. බෙදීම tan i කොහොමද ලියන්න වෙන්නේ tan i කියන්නේ සම්මුඛ පාදයේ pq බෙදීම po හා එතන pq බෙදීම po ආවම ලියන්න පුළුවන් හරි එහෙම කර
දැන් මේ PQ වලට මේ PQ කපලා දාන්න පුළුවන් දැන් ඇත්තට මේ ලියවිලා තියෙන මොකද්ද n සමානයි PQ බෙදීම PI PQ බෙදීම PI බෙදපන් කියලා කියන්නේ PQ බෙදීම PO ගේ ආ බෙදීම ගුණ කිරීමක් කරලා මේක උඩයට මාරු කරපුවාම PQ බෙදීම PO කියලා එනවා ඔය වගේ ආන්න PQ වලට PQ කැපෙනවා n සමානයි කියලා එනවා PO බෙදීම PI හරි PQ කියලා කිව්වේ මොකද්ද P sorry PO 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 බෙදීම PI එතකොට PO කියලා ගත්තේ PO කියලා ගත්තේ කියලින්ම සත්‍ය ගැඹුර ආයතන වචන ලියමු එහෙනම් n සමානයි සත්‍ය ගැඹුර බෙදීම PI හා PI කියලා කියන්නේ දෘශ්‍ය ගැඹුර දෘශ්‍ය ගැඹුර හරි වුණා n අපිට හොඳ යන්න පුළුවන් එතකොට අන්න අපිට ලේසියි මොකක් හරි මාධ්‍යයක වර්තනාංකය ලියන්න භාවිතා කරන්න පුළුවන් ප්‍රකාශනයක් එතකොට ඒක දැනගෙන ඉන්න ඕන ප්‍රකාශනයක් දැනට අපි ඒක මෙහෙම දැනගනිමු මේ මාධ්‍ය වර්තනාංකයනවා සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර හරි එක හරි ඊට පස්සේ අපිට දෘශ්‍ය විස්ථාපනය අවශ්‍ය වෙනවා. ඒතර දෘශ්‍ය විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේ OI නේ. OI අපිට ලියන්න පුළුවන් මෙන්න මේ. OI දුර කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දුරෙන් මේ කැල් අඩු කරමු. එතකොට හරිනේ. එහෙනම් OI සමාන වෙන්න ඕනේ මේ PO දුරේ. PO දුරේ අඩු කරලා දැම්මොත් මේ PI දුර PI හරි ඒක එහෙම දාලා පෙන්නන්න සාමාන්‍ය අපි දෘශ්‍ය විස්ථාපනයේ සංකේතවත් කරන සිම්පල් D වලින් ඒකත් රූපේ පෙන්නන්න සිම්පල් D දෘශ්‍ය විස්ථාපනයේ ඩිස්ප්ලේස්මන්ට් කියන්නේ හරි එහෙනම් OI වෙනකොට අපිට D කියලා දාන්න පුළුවන් සමානයි PQ sorry PQ නෙමෙයි PO වලින් PI අඩු වෙනවා මේ සම්පූර්ණ දුර PO PO වලින් PI අඩු වෙනවා ඕමෙන් හරි එතකොට අපි PO එහෙමම තියාගමු එතන PO එහෙමම තියාගෙන PI වෙනකොට මෙන්න මේකෙන් ආදේශ කිරීමක් දාමු ආ PI කියලා කියන්නේ මොකද්ද PI මෙතෙන්ට දාලා N මෙතෙන්ට ගත්තොත් PO බෙදීමෙන් ආ එහෙනම් PI වෙනකොට ලියන්න පුළුවන් PO බෙදීමෙන් පස්සේ අමතක වෙයි කියලා හිතෙනවනම් මේකේ ඔය ඉස්සරහින් හරි කොහෙන් හරි එක දාගන්න මෙන්න මේක n සමානයි PO බෙදීම PI නිසා n සමානයි PO බෙදීම PI නිසා ඒකෙන් තමයි එතකොට ගත්තේ හරි දැන් එහෙනම් අපිට ඒකෙන් මේ D සමානයි කියලා මේ PO පොදු පදයක් විදිහට එළියට ගන්න පුළුවන් මෙතන එක ඍණ එක බෙදීම n කියලා එනවා එතකොට PO කියන එකට අපි සාමාන්‍ය සංකේතයක් ගන්නවා මේ සත්‍ය ගැඹුර මේ සත්‍ය ගැඹුර සිම්පල් T වලින් සංකේතවත් කරමු. මේ විශේෂ සංකේතයක් විදිහට අපි ඒක නිකන් ගන්න T ඒකෙන්. හරි T කියලා ගන්න. රූපේ වෙන්නම් T. හරියන එක මෙතෙන්ට දැම්මොත් D සමානයි කියලා එනවා T වතාවක් එක ඍණ එක බෙදීමෙන්. හරි ඔන්න දෘශ්‍ය විස්ථාපනය අපිට මේ ප්‍රකාශනයේ හොයා ගන්න පුළුවන්. මේ ප්‍රකාශන දෙකම අපි සමසමව භාවිතා කරන්නේ. මේක හොයා මේක භාවිතා කරනවා නම් මේක ගොම් පාට මේක භාවිතා කරනවා නම් මේ ගොම් පාට ඒ කියපු දේ තේරුණා ඇයි එහෙම කියද නිකන් හිතම අපි දෘශ්‍ය ගැඹුර දන්නවා කියලා සත්‍ය ගැඹුර දීලා තියෙන කෙනෙක් දෘශ්‍ය ගැඹුර දන්නවා නම් ඉතින් දෘශ්‍ය විස්ථාපනය හොයන්නයි මේකට දාන්න දෙයක් නැහැ සත්‍ය ගැඹුර 50යි දෘශ්‍ය ගැඹුර කියනවා 30යි එහෙනම් විස්ථාපනය කොච්චරද 20යි අනික ඉලක්කමකින් අපිට කියන්න පුළුවන් පටස් ගන්න. හරි. ඒතොර ගානට ගැලපෙන විදිහට මේකද කියලා තමන් තෝරගන්න දේ. හරි. ඔය ප්‍රකාශන දෙකත් එක්ක තමන් ගනුදෙනු කරන්න දේ. හරි. ඒකත් ගන්න. හරි. එතකොට ගනුදෙනු කරන්න තිබ්බට අපි එහෙම ගනුදෙනු කරන්න තාම යන්නේ නැහැ. ටියුට් එකේ ගණන් හදන්න යන්නත් එපා ඒකේ. එහෙම වුණාම නිකන් නිෂ්කාරණේ නිකන් ඒ පඩම නිකන් ඉපවුත් එහෙම ඒක ගණන් හදන්න යන්න එපා අර අපි නවත්තු ගිය සතිය හදන්න කිව්වේ එතෙන් දෙනකම් විතරක් හදන්න
ඒ කියන්නේ 29 වෙනකම් ඔය ඉතුරු ප්‍රශ්න ටික. ඒතර අපි ඉරිදා දවස් ඇතුළත තමයි මේක ඉතුරු කොට සාකච්ඡා කරලා ඒක කම්ප්ලීට් කරන්නේ. තාම ඉතුරු ඕකේ එහෙම ලොකුවට ගණක් හදන්න යන්න බැහැ. හරි. එහෙනම් අදට මම මෙතනින් පන්තිය සමාප්ත කරනවා. අද පොඩගේ ටයිම් එක කොහොමත්තර ෆිට් නෑ මට ඒක නිසා. ඒ කියන්නේ මේ මට වෙලාව හදාගන්න අමාරු නිසා. ඒතර අපි ඉරිදා සුපුරුදු පරිදි පන්තිය පවත්වනවා. හරි නම් සිළු දිනකටම සුබ දවසක්.